ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේ වර ප්‍රමුඛ සදා පූජනීය මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධා සම්පන්න කාරණික පින්තුනි මේ හැමදෙනාම අද දවසේදී තමන්ගේ ජීවිතයේ බොහෝ වැඩ කටයුතු තියෙනකොට ධර්මයේ ශ්‍රේෂ්ඨ කොට ධර්මයේම උතුම් කොට සලකමින් ලෞතුරා බුදු පියාණන් වහන්සේ අපිට දුකින් මිදීමේ ප්‍රතිපදාව පිණිස දේශනා කරන්නට යෙදුණු මේ උත්තරීතර ධර්ම කාරණාවක් පිළිබඳව සාකච්ඡා කරන්නටයි පැමිණෙන්නට යෙදුනේ. අපි පහුගිය වතාවෙදී සාකච්ඡා කළ සබ්බාසව සූත්‍රය මජ්ක්‍ධිම නිකායේ මූල 50කේ එන දෙවෙනි සූත්‍රයේ සබ්බාසව සූත්‍රය සාකච්ඡා කරමු කියලා අපි පළවෙනි දවසේදී මූලික වශයෙන්ම දේශනාවට ප්‍රවේශයක් ලබා ගත්තා. මොනවද මේ සබ්බාසව කියලා කියන්නේ? නැතිනම් සියලු ආශ්‍රව ධර්මතා කියලා කියන්නේ මොනවද කියන එක පිළිබඳව අපි කෙටියෙන් මතක් කරගත්තොත් සතර ආශ්‍රව ධර්ම ටිකක් ආශ්‍රව ධර්මතා හතරක් කතා කළා. කාමාශ්‍රව, භවආශ්‍රව, දිඨාශ්‍රව, අවිජ්ජාශ්‍රව. මේකෙන් සූත්‍රයේ තුල සාකච්ඡා වෙන්නේ ආශ්‍රව තුනයි කිව්වා. කාමාශ්‍රව, භවආශ්‍රව සහ අවිජ්ජාශ්‍රව. දිඨාසවය සාකච්ඡා කරෙන්නේ නැහැ. හේතුව දර්ශන භූමිය තුල ඉඳලයි ශාසනය ආරම්භ වෙන්නේ. ඒ දර්ශන භූමියෙන්ම දිඨාසවේ ප්‍රහාණයට ලක් වෙන නිසා දිඨාසවේ පිළිබඳව කතා කරෙන්නේ නැහැ. ඊට පස්සේ අපි කතා කළා ආශ්‍රව ධර්මතා හතර පිළිබඳව. කාමාශ්‍රවේ, භවආශ්‍රවේ, අවිජ්ජාසවේ සහ දිඨාසවේ කියන්නේ මොකක්ද කියන ආශ්‍රව පිළිබඳ හඳුන්වා දීමක් කළා. ආශ්‍රව වල ලක්ෂණය පෙර පුරුද්ද නැතිනම් හුරු පුරුදු කරපු ගතිය, කල්පවත්නා ගතිය ඇති කරන පුරුදු ගතිය. උදාහරණයක් කිව්ව පුංචි කාලේ ඉඳලා ඇසුරු කරපු ගතියක් අපිට තියෙන්නේ. කෙනෙක් දිහා දකිනකොට, අම්මා කෙනෙකුට තමන්ගේ දරුවා දිහා බලනකොට ඒ දරුවා පුංචි කාලේ ඉඳලා තමන් ආදරෙන් හදාවදාගත්ත දරුවයි කියන සංඥාව එන්නේ ඒ පුරාණ කාමාශ්‍රවේ ඇසුරු කරන රූපය ඇසුරු කරන නිසා. ඇහැට පේන්නේ අනාත්ම වර්ණ සටහනක් ඇහැට ගැටෙන තැනක අතීතේ ඉඳලම හිටපු දරුවා ගෙනල්ලා දීලා තියෙන්නේ. පුංචි කාලේ ඉඳලා දරුවා හිට ජීවත් වුනේ ආශ්‍රව ධර්මතා ටිකෙන්. මේ වැඩි නියෝජනයක් කරන්නේ අපි ආශ්‍රව ධර්මතා ටිකෙන්. තව පැත්තකින් කියනවා නම් ආශ්‍රවය කියලා කියන්නේ සංඛාරස්කන්ධයේ තියෙන ලක්ෂණය. ආශ්‍රවය කියලා කියන්නේ සංඛාරස්කන්ධයේ ලක්ෂණය. හිතන කම, මෙනෙහි කරන කම. අපි ගැඹුරින් සාකච්ඡා කළා, මතකද දන්නේ? අපි ගැඹුරින් පැහැදිලි කළා එදා මේ හිතන කම කියලා කියන්නේ ඇහැට අනාත්ම රූපයක් ගැටුණාම වේදනා සංඥා දෙකක් ඇති වෙලා ඇති වුණු වේදනා සංඥාව පිළිබඳ දැනගෙන දැනගත්ත දෙයට හිතනවා. දැනගත්ත දෙයට හිතන කම. ඊට පස්සේ හිතන දේ දැනගන්න කම. දැන් මේ දැනගත්ත දෙයට හිතන කම තමයි ආශ්‍රව ධර්මතා ටික නියෝජනය කරන තැන. එතකොට ඒ හිතේ අත්දැකීම හිතෙන් හිතනවා මිසක ඇති දේ හිතනවා නෙමෙයි. මොකද ඒ වෙනකොටත් රූපේ තියෙන මට්ටමින් නිරුද්ධ වෙලා, අනිත්‍ය වෙලා, විපරිණාම වෙලා, වෙනස් වෙලා ඉවර ධර්මතාවයක්. ඒක නිසා ආයතනදී රූපේ ගැන කතා කරන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. සම්පූර්ණයෙන්ම දැන් මේ කතා කරන්නේ දැනගත්ත දෙයට හිතන කම නැතිනම් සංඛාරස්කන්ධේ. එතකොට ආශ්‍රවය කියන එකෙන් දකින්න එපා රූපයක්. ආශ්‍රවය කියන එකෙන් රූපය දකින්න එපා. අර නැතිනම් අපි නොදැන අපිට ඉක්මනටම පුරුද්ද එන්නේ මේ රූපය ඇසුරු කළ පුරුදු බව. රූපය ඇසුරු කළ පුරුදු බව නෙමෙයි,
අනාත්ම රූපය ඇහැට ගැටෙනකොට අතීතයේ ඉඳලා ඇසුරු කරපු බව හිතට දෙන ගතියයි කාමාසවය. ඒ කාමාසවය අනුව කාම භවය අනුව රැස් කරගත්ත ටික මේ ඇති බවට හම්බෙන ගතියට කිව්වා භවාසවය. ඊට පස්සේ ඒකම ආත්ම භව වශයෙන් පුද්ගලයෝ ජීවත් වෙනවා සත්වයෝ පුද්ගලයෝ ඉන්නවා කියලා පුද්ගල භවයෙන් පතිත කරගත්ත දෙයට කිව්වා දිට්ඨාසවය. ඊට පස්සේ අවිජ්ජාසවය ගැන කිව්වා මේ ටිකට ඔක්කොටම භූමිය හදලා දීලා තියෙන්නේ ඇත්ත නොදන්නා කම සම්මාදිට්ඨිය නැති කම බොරුව දක්වන බව. අවිද්‍යාවෙන් අර්ථ දෙකක් කරනවා. එකක් තමයි ඇත්ත වහනවා, අනිත් එක බොරුව පෙන්නනවා. ඇත්ත වහලා බොරුව පෙන්නනවා. ඇත්ත වහනෝ විතරක්ම නෙමෙයි, අවිද්‍යාව නොදන්නා කම නෙමෙයි, බොරුව ඉදිරිපත් කළාද දෙනවා. එයා දක්ෂයි. එතකොට මොකද්ද ඇත්ත පෙන්නනවා කිව්වේ? බොරුව වහනවා කිව්වේ? බොරුව වහනවා නෙමෙයි, ඇත්ත වහනවා බොරුව පෙන්නනවා කිව්වේ. අපිට ඇහැට රූපයක් ගැටෙන තැනකදී අනිත්‍ය බව පෙන්වන්නේ නැතුව අනිත්‍ය බව වහලා හිතේ හිතනකම තියෙන බවට පෙන්නනවා. දැන් අවිද්‍යාව යෙදෙන්නේ මනසේ ලක්ෂණයක්. දැන් මේ ඇති බවට පෙන්වුවේ කොහෙටද? කොහෙද? මනසේ. බාහිර ඇති බවට පෙන්වුවේ මනසේ. එතකොට දැන් මේ අපි හිතුවට ලෝකේ තියෙනවා තියෙන නිසාමයි ඇති බවට හිතෙන්නේ කියලා කිව්වට ඒක මනසෙම අත්දැකීම, මනසෙම ලක්ෂණය. අපිට හිත තිබ්බට අපි හිතන්නෙම නෑ තියෙන නිසානේ. අතීතේ ඉඳලා තිබ්බේ නැත්තම් මේ ආසනේ අද කොහොමද ඉඳගත්තේ? ඊයේ තිබ්බෙත් මේ ආසනේමනේ. එහෙමනේ අපිට හිතෙන්නේ. එතකොට ආසනේ ඇති බවට අපිට අනාත්ම වර්ණ සටහන වහන බව අවිද්‍යාවේ ඇත්ත වහන බව ඊයේ ඉඳලා තිබුණා කියලා වැරදි දෙයක් ඉදිරිපත් කරලා ඊයේ ඉඳලා තිබුණු ගතිය නැතිනම් මේ ආශ්‍රවයේ ඉදිරිපත් කළා බොරුව පෙන්නන එක, ආසනේ කියන බොරුව පෙන්නන එක අවිද්‍යාවේ ලක්ෂණය. අන්න ඒකයි අවිජ්ජාසවේ මේ අනිත් තුනටම උපකාර කරලා භූමිය හදලා දීලා අපිට ගහගෙන යන්න පුළුවන් බව හදලා දීලා තියෙන්නේ. එතකොට අන්න ওই කාරණා ටික තමයි අපි කතා කළේ. ඒකෙදි ඔන්න ඒ ආශ්‍රව ධර්මතාව ටික තමයි අපේ ජීවිතේ යෙදිලා තියෙන්නේ. නැතිනම් ආශ්‍රව යෙදුණු මනසේ ලක්ෂණය කොහෙන්වත් දකින්න එපා. අද අපේ මනසින් දකින්න, වෙන කොහෙන්වත් නෙමෙයි, අපේ මනසින් දකින්න. තියෙන දේ අල්ලන්න පුළුවන්, අල්ලන දේ දකින්න පුළුවන්. මේ සම්පූර්ණම ආශ්‍රව සහිත මනසක ලක්ෂණය. අපි කිව්වා අපි යන්නෙම ආශ්‍රවේ මත කියලා. ආශ්‍රවේ මත අපි යන්නෙම, ඇවිදින්නෙත් ආශ්‍රවේ මත. එතකොට සම්පූර්ණම අනාත්ම ධර්මතාවය ඇති තැනක අපි ජීවත් වෙන්නේ ආශ්‍රව ටික මත. ආශ්‍රව ටික නැත්තම් අපිට කෙලින් ඉන්නත් බෑ කිව්වා. එතකොට ඊයේ අපි දේශනාවල අපේ පහුගිය දවසේ යන ගමනොත් කතා කරපු කාරණේ තමයි දැන් එක දිගට පවතින පාර අපිට පේනවා. පාර එක දිගට තියෙනවා. ඉස්සරහට අපි දැන් ආව සෑහෙන දුරක් තව යන්නත් පාර ඉස්සරහට තියෙනවා. දැන් ඇත්තටම අපි හිතන්නේ පාර තියෙන නිසාමයි මේ පේන්නේ. පාර ඇත්තටම තියෙනවා, තියෙන කම නිසා පාර පේනවා කියලා. අතීතත් නිත්‍යයි, නිත්‍ය අතීතයේ ආරම්භය, දැන් අනාගතයේ ඉස්සරහට තියෙනවා. ඇත්තටම තියෙන්නේ වාහනේ යනකොට වාහනේ රෝද හතර තියෙන තැන අපි පිහිටලා ඉන්නේ. එතන අපිට පේන්නේ නැහැ. ඉස්සරහා ලයිට් එළිය වදින තැන අපිට තියෙන. එහෙ පතිත වෙන ආලෝකයේ මෙහිට පරාවර්තනය වුණොත් දකින්නේ එතන ඒ වර්ණ සටහන ඇති තැනක ජීවත් වෙන්නේ රෝද හතර ඇති තැනක. ඉස්සරහා බලලා වාහනේ අනිත් පැත්තට කපලා පාරේ අනිත් පැත්තට යනවායි අවිද්‍යාවේ නැතිනම් ආශ්‍රවේ තියෙන ලක්ෂණේ. හැම වෙලාවකදීම අපි ජීවිතේ ප්ලෑන් කරන නැතිනම් ඉස්සරහට තීරණය ගන්නවා සම්පූර්ණම ආශ්‍රව ටික මතයි අපි යන්නේ. අතීතේ ඉඳලා ජීවත් වුණා කියලා කියන්නේ අතීතේ ඉඳලම අපිට ඉස්සරහා ආපු පාර තිබ්බේ සම්පූර්ණම අපේ මනසින් ගෙනල්ලා දීපු ධර්මතා ටික. දැන් ඉන්න තැන පෙන්වන්නේ නැතුව අතීතේ ඉඳලා දැන් මේ මෙතන පිටත් තුන තැන ඉඳලා තිබුණ
පාර ගැන අපි කතා කරන්නේ. ඒ පාරේද අපි ජීවත් වෙන්නේ? නෑ. ඇත්තටම කතා කරොත් ওই යන සිද්ධිය බෙදුවොත් ෆොටෝ ලක්ෂයකට විතර අන්න ඒ වගේ ධර්මතා ටිකක් තමයි ඇහෙන් මෙහෙන් ඇතුළට යනවා. ඒක එතනම ඒ ධර්මතා දෙක වැය වෙලා. වැය වුණු තැනක දැනගන්නවා. දැනගත්තදී නිත්‍යයි ඒ මොහොත ළඟට එනකම්. දැන් ඕගොල්ලොන්ට මාව නිත්‍යයි පහුගිය දවසේ දැන් අද දකින්නකොට ඊයේ අන්තිම දවසේ අපි ධර්ම දේශනා කරපු දැනට එනකම් රැස් කරගත්ත ටික තියෙනවා. දකින්නකොටම දැන් ඉදිරිපත් වෙන්නේ කොතෙන්ට යනකම් රැස් කරගත්ත ටිකද? කලින් දවසේ ධර්ම දේශනා කරපු තැනට එනකම් රැස් කරගත්ත හාමුදුරුවෝ ඕගොල්ලෝ ළඟ ඉන්නවා. මේ රූපේ දකින්නකොටම එදා ධර්ම දේශනා කරපු හාමුදුරුවෝ ඉන්නවා. එතනින් තමයි අරමුණු කරන්නේ. හැම වෙලාවකදීම දැන් එදා ධර්ම දේශනා කරපු හාමුදුරුවෝ කියන තැන නියෝජනය කළේ ආශ්‍රව ටික. හැම වෙලාවකදීම අන්න ඒ ලක්ෂණයයි. ඒකයි අපි පය ගහලා ඉන්නේ, අපි ජීවත් වෙලා ඉන්නේ ආශ්‍රව ටිකක් මත. අපි මේ විදිහට පය ගහලා අපි ජීවත් වෙලා ඉන්නේ ආශ්‍රව ටිකක් මත. දැන් ගෙදෙට්ට යන්නේ තියෙන ගෙදරම සිහිපත් වෙන ගතියින්. එතකොට මේ ආශ්‍රව ටිකේ ලක්ෂණේ. ඉතින් මෙන්න මේ ආශ්‍රව ටික සබ්බාසව සංවර පරියාය. මේ සියලුම ආශ්‍රව එක තැනකින් ඇති වුණු ධර්මතා ටික නෙමෙයි. මේ ටික ඔක්කොම එකපාර නැති කරන්න පුළුවන් කමකුත් නැහැ. කෙනෙක් හිතනවා නම් ධර්මයේ දැනගෙන ධර්මකාරණා ටිකෙන් විතරක් මේක ප්‍රහාණය කරන්න ඔය කිසිමම දෙයක් අවශ්‍ය නැහැ කියලා හිතනවා නම් එයත් වැරදියි. කෙනෙක් හිතනවා නම් ඔය ලොකු කාරණා අවශ්‍ය නැහැ ඕක තේරුම් ගන්න, භවනා කරලා මට පුළුවන් මේ දේ කරගන්න කියලා හිතනවා නම් එයත් වැරදියි. මොකද මේක පරියායක් තියෙනවා, ක්‍රමයක් තියෙනවා. මේ සජීවි ලෝකේ අපිට ගෙනල්ලා දුන්නේ දර්ශනීය වැරදි නිසාමමත් නෙමෙයි. ඒ දර්ශනීය වැරදි නිසා හදාගත්ත තව වටපිටාවක් අපි ළඟ තියෙනවා. දර්ශනේ තමයි මූලිකම වැරදුණු දේ. මූලිකම වැරදුණු දර්ශනේ මත අපි හදාගත්ත ලොකු වටපිටාවක් තියෙනවා. ඉස්සෙල්ලා අපිට සිද්ධ වෙනවා අන්නේ වටපිටාවත් අවබෝධ කර ගන්න. අන්න ඒක නිසා මේ සූත්‍රයේ දේශනා කරනකොට බුදුරජාණන් වහන්සේ අපිට සබ්බාසව සංවර පරියායන් වූ භික්ඛවේ දේසිස්සාමි මහණෙනි සියලු ආශ්‍රව සංවර කරන පරියාය දේශනා කරනවා කියලා නිකම් පැනෙන්නේ නැහැ. ඊට පස්සේ පෙන්වුව බොහොම වැදගත් කාරණයක්, ජානතෝ අහං භික්ඛවේ පස්සතෝ ආසවානං කයං වදාමි න අජානතෝ න අපස්සතෝ. මහණෙනි මම දන්න කෙනාට, දකින කෙනාට ආශ්‍රවයන්ගේ ක්ෂය වදාරනව න අජානතෝ න අපස්සතෝ, නොදන්න කෙනාට නොදකින කෙනාට නෙමෙයි. මේ සබ්බාසෝ සූත්‍රයේ තියෙන බොහොම වැදගත් කමක් තමයි මේ පුංචි කාරණයකින් වුණත් ලොකු අර්ථයක් බුදුරජාණන් වහන්සේ අපිට පැහැදිලි කරලා දෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු 84,000ක් ධර්මස්කන්ධෙම නැතිනම් අවුරුදු 45ක් පුරාවට දේශනා කරපු කිසිමම වචනයක් හිස් වචනයක් උනේ නැහැ. යම් අර්ථ සම්පාදනයක් සඳහාම දේශනා කරපු වචනයක් පමණමයි බුදුමුවින් පිට උනේ. ඉතින් මේකෙදි බොහොම වැදගත් දෙයක්, ජානතෝ අහං භික්ඛවේ පස්සතෝ ආසවානං කයං වදා, මහණෙනි මම දන්න කෙනාට දකින කෙනාට ආශ්‍රවයන්ගේ ක්ෂය දේශනා කරනවා, නො අජානතෝ නො අපස්සතෝ, නොදන්න කෙනාට නොදකින කෙනාට නෙමෙයි. දැන් අපි මොනවද දැනගන්නේ, මොනවද දකින්නේ කියන එක පස්සකින් තබලා මේ දන්න කෙනා දකින කෙනා කියන්නේ කවුද කියන එක පොඩ්ඩක් විමසලා බැලුවොත් මේ කියන්නේ සත්‍ය ඥානය කියන තැන. දැනගෙන යන්න අපි එදා කිව්ව, දැනගෙන ඕනේ ගමනකට පිටත් වෙන්න, දැනගෙන ඕනේ ඒ ගමනේ තියෙන දුර බර, ඒකෙන් අපිට අතහරින්න තියෙන දේවල්, ඒ හැම දෙයක් ගැනම අපිට දැනගන්න සිද්ධ වෙනවා. නොදැනගෙන අපිට යන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. ඒක නිසා තමයි බුදුරජාණන් වහන්සේ ඉස්සෙල්ලම පැනෙව්වේ සත්‍ය ඥානයේ තුල. සත්‍ය ඥානය ලබාගත් කෙනා දන්නවා දර්ශනීයම් පහකල යුතු ආශ්‍රවේ දර්ශනීයම් පහකලන් කරන්න, සංවරයෙන් පහකල යුතු සංවරයෙන් පහ කරන්න, භාවනාවෙන් පහකල යුතු භාවනාවෙන් පහ කරන්න, මේ ආශ්‍රව ටික
ප්‍රහාණය කළ යුතු විදිහ දන්නවා. එයා යන්නේ නැහැ එකපාරම දන්න කෙනාගේ දකින්න කෙනාගේ තියෙන වෙනස තමයි එකපාරේ ඉඳගෙන භාවනා කරන්න නොවන බව. මොකද එයා මුළු ප්‍රතිපදාවම දන්නවා. සුදුසු ආයුධයේ සුදුසු තැනට යොදා ගන්න නුවණ එයා ළඟ තියෙනවා. ඒකයි දන්න කෙනාගේ දකින්න කෙනාගේ වෙනස. එතකොට දන්නවා කියලා කිව්වේ මොන පුද්ගලයාද? සත්‍ය ඥානය කියන එක පැනෙව්වේ කොතනින්ද? අපි කිව්වා එදා නිවන් දැකලා ඕනේ නිවන අවබෝධ කරන්න යන්න. නිවන් දැකලා ඕනේ නිවන අවබෝධ කරන්න යන්න. එතකොට නිවන කියන එක ඇත්තටම දකින්න පුළුවන් තැනක් කියනවට වැඩිය හොඳයි අවබෝධ කරන්න පුළුවන් කියන තැනක්. මොකද මේක ඥාන දර්ශනය. නුවණින් දකින්න ඕනේ දැකපු දේ ඊළඟට අවබෝධ කරගන්න ඕනේ. අද ගොඩ දෙනේ සත්‍ය ඥානයයි කෘතඥානයයි බෙදා ගන්න බැරි මට්ටමක ඉන්නවා. ඒ කියන්නේ සත්‍ය ඥානය සහ කෘතඥානය බෙදා ගන්න බැරි මට්ටමක ඉන්නවා. සත්‍ය ඥානයේ ලක්ෂණය මොකද්ද? ධර්මය හොඳට දන්නා බව අපි එදා සූත්‍රයක පැහැදිලි කරා. කේමක සූත්‍රයේ සංයුක්ත නිකායේ 3 කේමක සූත්‍රයේදී පැහැදිලි කරනවා මේ පංච උපාදානස්කන්ධයේ අනාත්ම බව හොඳට දන්න දකින බව අපි කියනවා නම් ක්ෂීණාශ්‍රව මට්ටමයි කියලා ඒක වැරදි. ඒ දෙය හරියන්නේ නැහැ. එතකොට මේ හොඳට දන්න දකින බව ඇත්තටම මොකද්ද? පංච උපාදානස්කන්ධයේ උදේවේ දන්න දකින බව සත්‍ය ඥානය. තාම ජීවිතේ කරගත්තේ නැහැ. තාම කෘතඥාණයට ආවේ නැහැ. අද කෙනෙක් ඒ කියන්නේ සමාජයේ අපිට වර්තමානයේ පත් වෙන තැන ගැන කතා කරන්නේ සත්‍ය ඥානයේ තුල යම් කෙනෙක් අවබෝධ කර ගන්නවා පංච උපාදානස්කන්ධ ධර්මයේ පිළිබඳ ඇහැට පෙනෙන රූපේ තියෙන අනාත්මය පිළිබඳ මේක මුලින්ම නොතේරුණන කාලයක් තිස්සේ අහනකොට හරි මේක තේරෙන මට්ටමකට එනවනේ නේද? මේ තේරෙන මට්ටමකට ආවට පස්සේ මේක අවබෝධ වෙන මට්ටමකට තේරුම් ගන්න මට්ටමකට ආවට පස්සේ මේ තේරුම් ගත්ත දේ එයාට ප්‍රායෝගිකව වඩන්න පුළුවන්කම තියෙනවා. හැබැයි එයා කල්පනා කරනවා තේරුම් ගත්ත දේ ජීවිතය තුළින් අත්දැකපු අවබෝධ මට්ටමක් විදිහට. එයා දන්නවා තාම මේ. හැබැයි දැනගත්ත දේ තාම දැක්කේ නැහැ. තාම දැක්කේ නැහැ. දන්නවයි දකින්නවයි කියන කාරණේ දෙකක්. එකයි ජානතෝහම් භික්ඛවේ පස්සතෝ ආසවානං කයං වදාමි. දන්න කෙනාට දකින්න කෙනාට එතකොට ඒක දැනගෙන දකින්න වෙනවා. අද දන්න කෙනා බොහෝ විට දැනගත්තා කියන තැනකටපත් වෙන බව දකින්න තියෙනවා. ඒ කියන්නේ පංච උපාදානස්කන්ධයේ උදේවැය කියන එක තේරුම් අරගෙන ටිකක් පුරුදු කරන්න ගත්තට පස්සේ මේකේ අනාත්ම බව ඇත්තටම අනාත්ම බවක් නේද මෙතන තියෙන්නේ කියන කාරණාව දැනගත්ත පමණින්ම හිතනවා අපේ වචන වලින්ම කියනවා නම් දැන් නම් සෝවාන් කියලා. දැන් නම් සතර පායෙන් මිදුණා සෝවාන් කියන්නේ නැතුව කියන්නේ දැන් නම් හරි හතර පායෙන් මිදුණා නැත්නම් අවබෝධයකට පත් වෙලා ඉන්නේ දැන් නම් කියන තැනකින් අපි මේ වචනයක් පාවිච්චි කරලා අපි මේ විදිහට තමයි හඳුන්වන්නේ යන්නේ. නමුත් ධර්මයේ කියන බව ධර්මයේ දකින්න මේ විදිහට දන්න බව ඵලයකින් පනවන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. නැත්නම් කේමක තිරුණහස කියනවා පංච උපාදානස්කන්ධේ අනාත්ම බව හොඳට තමා තුලින් මට තේරෙනවා. නමුත් මම ක්ෂීණාශ්‍රව නැහැ. රහත් වෙලා නැහැ. ඉතින් අපි අද කතා කරන විදිහට අනාත්ම බව හොඳටම පැහැදිලි නම් අනාත්ම බව ජීවිතයේ යෙදෙනවා නම් එහෙනම් රහත් වෙලා තියෙන්න ඕනේ. ඒක නිසා අපි මෙතනදී බොහොම වැදගත් කාරණයක් මේ දන්න කෙනා සහ දකින කෙනා. එතකොට අන්න ඒ දන්න කෙනා ඇති කරන්න තමයි ඉස්සෙල්ලාම අපිට අවශ්‍ය වෙන්නේ කල්යාණ මිත්‍ර සේවනයේ දන්න කෙනා ඇති කරගන්න. කල්යාණ මිත්‍ර සේවනයේ සද්ධර්ම ශ්‍රවණය. ඊට පස්සේ ඊළඟ අංග දෙක කෘත්‍ය ඥානයේ. මොකද සත්‍ය ඥානයේ ළඟට එන්නේ කෘතඥානයේ හැම නෙමෙයි. සත්‍ය ඥානය ඇති කරගන්න හේතු උනා කල්යාණ මිත්‍ර සේවනයයි
සද්ධර්ම ශ්‍රවණයයි. ඔන්න සත්‍ය ඥානයට ඇති වුණා. දැන් දැනගත්තා. දැන් කෘතඥානේ යෝනිසෝ මනසිකාරේ ධම්මානුධම්ම ප්‍රතිපත්තිය. ඊළඟට අන්‍යයට කෘත්‍ය ඥානේ කරන කෙනාට කෘතඥානේ. කලා කියලා කල බවට නුවණ ඊට පස්සේ. අන්න ඔය අනුපූර්ව ක්‍රමයටයි මේ ශාසනේ ඉස්සරහට දිවෙන්නේ. එතකොට අන්න ඒ සඳහායි ඥානතෝ වහම් භික්ඛවේ පස්සතෝ ආශවානම් කයං වදාමි. දන්න කෙනාට දකින කෙනාට ආශ්‍රයං වික්ෂය කියනවා. නොදන්න කෙනාට නොදකින කෙනාට නෙමෙයි. එතකොට දැන් අපිට දකින්න වෙනවා හොඳට මොකක් දන්න මොකක් දකින කෙනාටද මේ කිව්වේ. කිං පස්සතෝ ආශවානම් කයෝ හෝති. කිං ඥානතෝ ආශවානම් කයෝ හෝති. මොකක් දන්න මොකක් දකින කෙනාටද ආශ්‍රයං වික්ෂය වෙන්නේ. යෝනිසෝච මනසිකාරං අයෝනිසෝච මනසිකාරං. යෝනිසෝ මනසිකාරය අයෝනිසෝ මනසිකාරයත්. යෝනිසෝ මනසිකාරයත් අයෝනිසෝ මනසිකාරයත් දන්න කෙනාට දකින කෙනාට ආශ්‍රවේ ශේවෙනවා. මොකද්ද යෝනිසෝ මනසිකාරය? යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ නූපන් ආශ්‍රව නූපදන්න නැතිනම් නූපන් අකුසල් නූපදවන්න උපන් අකුසල් දුරු කරන්න උපන් ආශ්‍රව දුරු කරන්න නූපන් කුසල ධර්මයන් උපද්දවන්න ඉපදුණු කුසලය වැඩි දියුණු කරගන්න යම් මානසිකාරයක් පවත්වනවා නම් ඒ මානසිකාරයට කියනවා යෝනිසෝ මනසිකාරය කියලා. එතකොට මේ යෝනිසෝ මනසිකාරය කියන එක ලොකු භාජනයක්. මේකට දාන්න පුළුවන් ගොඩක් දේවල්. මේ ලොකු භාජනයට ගොඩාක් දේවල් දාන්න පුළුවන්. අද කෙනෙක් මෛත්‍රිය වඩනවා නම්, මරණ සතිය වඩනවා නම්, අසුභේ වඩනවා නම්, ආනාපාන සතිය වඩනවා නම්, හුදෙක්ම දන් දෙන්න හිතනවා නම්, සිල් රකින්න හිතනවා නම් මේ ඔක්කොම යෝනිසෝ මනසිකාරය. මේකේ ඇත්ත නොදන්නා කම නිසා අපිට අද යෝනිසෝ මනසිකාර කියන වචනේ බෙදෙන අර්ථ නිරූපණ පොඩි පොඩි ඒවත් අහන්න දකින්න හම්බෙනවා. ඒ කියන්නේ මේ යෝනිසෝ මනසිකාරයේ කියන එක මේ ඉපදීම නැති කරන නිසායි මේ යෝනිසෝ මනසිකාරයේ කියලා කියන්නේ කියන ඔය වගේ අර්ථ දැක්වීම් දකින්න තියෙනවා. නමුත් යෝනිසෝ මනසිකාරයේ කියන තැනින් කිසිදු වෙලාවක අදහස් කරන්නේ නැහැ නිර්වාණගාමිනී ප්‍රතිපදාව විතරක්. යෝනිසෝ මනසිකාරය කියන එක උපන් අකුසල් දුරු කරන්නත් නූපන් උපන් අකුසල් දුරු කරලා නූපන් අකුසල් නූපදවා ඉන්න හේතු වෙන යම් මනසිකාරයක් තියෙනවා නම් ඒ සියලුම මනසිකාරය යෝනිසෝ මනසිකාරයක්. එතකොට ඒ යෝනිසෝ මනසිකාරයට අකුසල් දුරු කරන්න නෙමෙයිද අපි මරණේ මෛත්‍රිය හෝ බුදුගුණ බුද්ධානුස්සතිය ටික වඩන්නේ? අකුසල දුරු කරන්න. ලෝභ දේශ මොහ දුරු කරලා අලෝභ දේශ මොහ ඇති කරගන්න. පුද්ගල භාවයේ පැත්තකින් තිබුණාම මෙන්න මේ හේතු ධර්මතා ටිකක වෙනසක් තියෙන්නේ. ලෝභ දේශ මොහ ටික අයින් කරලා අලෝභ දේශ මොහ ටික ඇති කරගත්තා. දැන් මේ අකුසල ටික යටපත් කරලා කුසලයේ ඉදිරිපත් කරගත්තා. දැන් මේක නෙමෙයි දියෝනිසෝ මනසිකාරේ. දැන් ඒ යෝනිසෝ මනසිකාරයේ බුදුගුණ වඩන යෝනිසෝ මනසිකාරයේ මෛත්‍රී වඩන යෝනිසෝ මනසිකාරයේ සසර දුක නැති කරලා නැතිනම් නිරෝධ සත්‍ය සාක්ෂාත් කරන්න පනවපු සම්මා දිට්ඨිය තුලට දාන්න පුළුවන්ද? ඒ දර්ශනයට එන්නේ නැහැ. ඒක සමත භාවනාවක්. සම්මා දිට්ඨිය ඇති කෙනා මෛත්‍රී වඩන්න පුළුවන්. හැබැයි මෛත්‍රී කියන්නේ සම්මා දිට්ඨිය කියන ඒ දර්ශනයම නෙමෙයි. ඒකයි සමහර කෙනෙක් ප්‍රශ්නයක් අහන්නේ ස්වාමීන් වහන්සේ සියලු සත්වය මම නිදුක් වෙත්වා මම නිරෝගී වෙත්වා කියලා මෛත්‍රිය වඩනකොට මම කියන්නේ මේ පුද්ගලය ඇති කරගන්න මේ කරලා තියන්නේ කියලා ඒක වැරදි නේද කියලා අහන්නේ. වැරදි නෑ. ඒක සමතේ ලක්ෂණේ. ඒක කලේ යම් අර්ථයක් සඳහා සම්මා දිට්ඨිය තිබ්බනම් ඒ ප්‍රශ්නේ අහන්නේ. සම්මා දිට්ඨිය තිබුණා නම් එයා ඇත්ත ඇති හැටියට දකින්න බව තිබ්බනම් එයා දන්නවා ඇයි මම මෛත්‍රී භාවනාව කරන්නේ.
ඒක මෛත්‍රී භාවනාව කරන්නේ පුද්ගල භාවයේ පිරිසිඳ දකින්න නෙමෙයි, මේ නානත්ත්වයක විසිරීලා නැතිනම් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ වල අරමුණ හිත විසිරීලා, කියන්නේ අලුගොඩකට පොල්ලකින් ගැහුවා වගේ විසිරීලා, ඒ තැන්වල හිත විසිරීලා තියෙන හිත ඒකාග්‍රගත කරගන්න ගන්න උපක්‍රමයක් විතරයි ඒක. ඒක විදර්ශනාව නෙමෙයි, ඒක නිවන් දකින්න හේතු වෙන කමටහන් නෙමෙයි කියලා එයා දන්නවා. එයා දකිනවා ඒක. ඒක නිසා එයා ඒකෙන් නිවන් දකින්න හදන්නේ නැහැ. එතකොට දැන් ඒක යෝනිසෝ මනසිකාරයක් නමු. ඒ යෝනිසෝ මනසිකාරේ ජාති නිරෝධය කරන්න, ජාතික්ෂය කරන්න හේතු වෙන යෝනිසෝ මනසිකාරයක් නෙමෙයි. එතකොට ඒකයි යෝනිසෝ මනසිකාරයේ ලොකු වාජනයක්. මේ වාජනේ පොඩි කරන්න එපා, එකකට විතරක් දාලා. මේ වැටෙන්න තියෙන තැන් මතක් කරන්න, කියන්නේ එක එක අයට වරද්දවා ගන්න යෝනිසෝ මනසිකාරයේ නම් මේකම වෙන්න ඕන. ඔය සන්දර්භය තුල ඉඳලා තමයි පින කුසලයේ බෙදන්න හදන්නේ. පින කියන්නේ එකක්, කුසලයේ කියන්නේ එකක්. එතකොට කුසල් කරන්න, පින් කරන්න අවශ්‍ය නැහැ. පින කියන එක ලෞකික සසරේ පැවැත්ම අරගෙන යන දෙයක්. කුසලයේ කියන එක සසර පැවැත්ම නැති කරන්න හදන දෙයක්. අපි කරන්න ඕනේ කුසල් මිසක පින් නෙමෙයි කියන්නේ. අන්න ඔය කාරණේ නොදන්නාකම නිසා යෝනිසෝ මනසිකාරයේ දකින්න එක තැනකින්. එයා වාජනේ ලොකු වාජනේ නෑ, එයා ළඟ තියෙන පොඩි වාජනේ විතරයි ගන්න හදන්නේ. නමුත් යෝනිසෝ මනසිකාරයේ කියන එක ලොකු වාජනයක්. මේ වාජනේ ඇස්සේ තියෙනවා පොඩි පොඩි වාජන. එතකොට දැන් මේ යෝනිසෝ මනසිකාරය දකින කෙනාට, දන්න කෙනාට, දකින කෙනාට පුළුවන් ආශ්‍රව ධර්මතා ටික ෂේ කරගන්න. ඊට පස්සේ කියනවා අයෝනිසෝ භික්කවේ මනසිකරෝතෝ අනුප්පන්නාචේව ආසවා උපජ්ජಂತಿ. අයෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ තනි වචනින් කියනවනේ මේ නූපන් අකුසල් උපද්දනවා, උපන් කුසල් යටපත් කරනවා, මේ ආශ්‍රව ධර්මතා උපද්දනවා, ආශ්‍රව ධර්මතා යටපත් කරන්නේ නැතුව. මේ අයෝනිසෝ මනසිකාරය හැම වෙලාවකදීම අපිට ජීවිතේ නූපන් ආශ්‍රව උපද්දනවා, උපන් ආශ්‍රව නිදීunu කරනවා, උපන්නාචාසවා පවඩ්ඩಂತಿ, උපන් ආශ්‍රව වර්ධනය කරනවා. යෝනිසෝච භික්කවේ මනසිකරෝතෝ අනුප්පන්නාචේව ආසවාන උපජ්ජಂತಿ උපන්නාචාසවා පහියಂತಿ. යෝනිසෝ මනසිකාරය කරන කෙනාට උපන්නාශ්‍රවය උපදින්නේ නැතුව යටපත් වෙලා යනවා, පහියಂತಿ. නූපන් ආශ්‍රව තියෙනවා නම් නූපදින බවට පත් වෙනවා යෝනිසෝ මනසිකාරය කරන කෙනාට. ඊට පස්සේ ඒ මාතෘකාව එහෙම තබලා දැන් මේ ආශ්‍රව යෝනිසෝ මනසිකාරයේ තුල සහ අයෝනිසෝ මනසිකාරයේ තුල ආශ්‍රව ඉපදීම සහ නැතිවීම වෙනවා කියලා ඔන්න ආශ්‍රව ටික බෙදනවා. අත්තිබික්කවේ ආසවා දස්සනා පහතබ්බා දර්ශනීයම් පහකල යුතු ආශ්‍රවයක් තියෙනවා. අත්ති ආසවා සංවරා පහතබ්බා සංවරයෙන් පහකල යුතු ආශ්‍රවයක් තියෙනවා. අත්ති ආසවා පටිසේවනා පහතබ්බා සේවනයේ කිරීමෙන් ඇසුරු කිරීමෙන් පහකල යුතු ආශ්‍රවයක් තියෙනවා. අත්ති ආසවා අදිවාසනා පහතබ්බා ඉවසීමෙන් පහකල යුතු ආශ්‍රව කොටසක් තියෙනවා. අත්ති ආසවා පරිවර්ජනා පහතබ්බා දුරු කිරීමෙන් පරිවර්ජණයෙන් අතහැරලා දැමීමෙන් දුරු කළ යුතු ආශ්‍රව කොටසක් තියෙනවා. සියලුම ආශ්‍රව ටික අතහැරීමෙන් විතරක් නැති කරන්න බෑ. ඒක නිසා සියල්ල අතහරින්න කියලා පනවන්න බෑ. අත්ති ආසවා විනෝදනා පහතබ්බා, ඒ කියන්නේ මේ සබ්බාසෝ සූත්‍රය හරියට ගන්නවා නම් මේ අපිට දර්ශනේ මාර්ගයේ හොඳට පැහැදිලි වෙලා තියෙන්න ඕනේ. කොටින්ම කියනවා නම් මේ තුල දර්ශන විසුද්ධියක් ඇති වෙලා තියෙන්න ඕනේ. දර්ශන විසුද්ධියක් කිව්වේ කාලානුරූපීව අද අපිට අකතං කති කෙසේද කෙසේද කියන සැකයක් තියෙනවානේ. කොහොමද කෝකද හරි අරහින් කියනවා, මෙහිම් කියනවා. අන්න ඔය කියන අකතං කති සැකේ දුරු වෙලා තියෙන්නේ, කෙසේද කියන සැකේ පවා දුරු වෙලා තියෙන්නේ මේ සබ්බාසව සූත්‍රය කතා කරනකොට. මොකද දැන් මේ කෙලිස් ටික දුරු කරගන්න අවශ්‍ය ක්‍රම ටිකනේ කියන්නේ. එතකොට මේ මුලින්ම මම මතක් කළා මේ කතා කරන්නේ අපි දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාරි සත්‍ය, දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාවක් මේ කතා කරන්නේ. එතකොට ප්‍රතිපදාව කතා කරනකොට අනිත් මේ සම්මාදිට්ඨියෙන් යුක්ත ප්‍රතිපදාව මේ විදිහනම් අනිකුත් කාරණා ටික වෙන ප්‍රතිපදා තියෙනවා නම් ඒ ඔක්කොම බොරුවක්.
කියන තැනට එනවා. ඊට පස්සේ අත්‍යාසව විනෝදනා පහතබ්බා විනෝදණයෙන් පහකල යුතු ආශ්‍රව තියෙනවා. අත්‍යාසව භාවනා පහතබ්බා භාවනාවෙන් පහකල යුතු ආශ්‍රව තියෙනවා. දැන් අන්තිමේටම පෙන්වන භාවනාවෙන් පහකල යුතු ආශ්‍රව ටික අපි ඉස්සෙල්ලම ප්‍රහාණය කරන්න හදන ආශ්‍රව ටික පෙන්වන අන්තිමේටම ප්‍රහාණය කරන්න තියෙන ටික. ඒ කියන්නේ අපි අද ඉන්නේ අන්තිම අධීරේ. මුල් ටික තියාගෙන අපි ඉන්නේ අන්තිම අධීරේ භාවනාවෙන් පහකල යුතු. ඊට පස්සේ දැන් එකින් එකට විස්තර කරනවා කතමාච භික්ඛවේ ආසවා දස්සනා පහතප්පා මහණෙනි දර්ශනීම් පහකල යුතු ආශ්‍රව ටික මොනවද ඉද භික්ඛවේ අසුතවා පුතුජ්ජනෝ මහණෙනි මේ ලෝකේ අසුතවා පුතුජ්ජනයා අරියාණං අදස්සාවී අරිය ධම්මස් හකෝ විදෝ අරිය ධම්මේ අවිනීතෝ මේ ලෝකේ අසුතවා පුතුජ්ජනයා අරිය අරියාණං අදස්ස ආර්යෝ දකින්නේ නැහැ. අරිය ධම්මස් අකෝ විදෝ ආර්ය ධර්මේ දක්ෂත් නැහැ. අරිය ධම්මේ අවිනීතෝ හික්මිලත් නැහැ. දැන් එතනත් පොඩි පෙළක් තියෙන්නේ. අරියාණං අදස්ස ආර්යෝ දකින්නේ නැහැ. කවුද? අසුතවා පුතජිනෝ ශ්‍රුතවත් කෙනා නෙමෙයි. ශ්‍රුතවත් භාවයේ නැති කෙනා. ශ්‍රුතේ කියලා කියන්නේ මොකද්ද? ශ්‍රුතේ කියලා කියන්නේ ඇසීම. අහන්න ලැබෙන එක. ශ්‍රුතවත් කියලා කියන්නේ ඇසීම. ගුණවත් කියන්නේ ගුණය තියෙන කෙනා. ශ්‍රුතවත් කියන්නේ ශ්‍රුතේ තියෙන කෙනා, අහපු දේ තියෙන කෙනා. අශ්‍රුතවත් කියලා කියන්නේ අහලා නැහැ. පෘතුජ්ජනයා කියලා කියන්නේ පෘතජ්ජන පුද්ගලයා කියන්නේ අපි කියන්නේ පෘතජ්ජනයයි. මම පෘතජ්ජනයි කියලා කියන්නේ පුතු කිලේසේ ජනෙන්තිති පුතුජ්ජනෝ බොහෝ කෙලෙස් උපදවන නිසා කියනවා පුතජ්ජනයි කියලා. බොහෝ කෙලෙස් උපදවන පුතු කියලා කියන්නේ ගොඩක් කිලේසේ ජනෙන්තිති පුතුජ්ජනෝ බොහෝ කෙලෙස් උපදවන නිසා පුතජ්ජනයි කියලා කියනවා. එතකොට අශෘතවත් පුතජ්ජනය නොදන්නා කම නිසා බොහෝ කෙලෙස් උපදවන පුද්ගලයා, අහලා නැති කම නිසා බොහෝ කෙලෙස් උපද්දන පුද්ගලයා. ඇයි අහලා නැත්තේ? හේතුව කියනවා අරියාණං අදස්සාවි අරිය ධම්මස්ස අකෝ විදෝ අරිය ධම්මේ අවිනීතෝ. දැන් අසුතව පුතජ්ජනයාගේ ලක්ෂණ තුනක් මේ කිව්වේ. අරියාණං අදස්සාවි අරිය ධම්මස්ස අකෝ විදෝ අරිය ධම්මේ අවිනීතෝ. දැන් ඔය ලක්ෂණ තුනම ඇති වෙන්න ඕනේ ශ්‍රුතවත් භාවයේ ඇති වෙන්න. ශ්‍රුතවත් භාවයේ ඇති වෙන්න නම් ශ්‍රුතවත් පුතජ්ජනය වෙන්න නම් එකක් තිබිලා බෑ. අපිට යම් දෙයක් මිලට ගන්න අවශ්‍ය නම් ඒකේ තුනෙන් එක නම් මුදල අපි ළඟ තියෙන්නේ. මුළු මුදල ගෙවලා ගන්න බෑ. ෆිනෑන්ස් කරලා ගන්න පුළුවන් කිව්වොත් එහෙනම් ඊට පස්සේ මුළු මුදල ගෙවලා බඩුව ගන්න බෑ අපිට. ඒක නිසා ඒ වගේ දැන් ශ්‍රුතවත් භාවයේ කියන එක අපිට ඇති කරගන්න අවශ්‍ය නම් අපිට තියෙනවා ආර්යව දකින්න වෙනවා, ආර්ය ධර්මය හික්මෙන්න වෙනවා. කෝවිද ආර්ය ධර්මය ඉස්සෙල්ලා දක්ෂයෙක් වෙන්න වෙනවා, ඊට පස්සේ හික්මෙන්න වෙනවා. මොකද ආර්යව දැක්ක පමණින්ම ශ්‍රුතවත් භාවයේ පැනෙවුවා නම් චුන්ද සූකරක් නිවන් දකින්න වෙනවා. මොකද බුදුරජාණන් වහන්සේ නිතරද වේල දකින්නවනේ. සුණක්කත් අග්‍රපස්ථායක වෙලා හිටියානේ. එතකොට නිතර දෙවේලි බුදුරජාණන් වහන්සේගේ ළඟින් ඉඳගෙන උපස්ථාන කරන මට්ටමේ හිටිය මොනතරම් කුසලයක් තියෙන්න ඕනේද බුදුරජාණන් වහන්සේ ළඟින් ඉඳලා උපස්ථාන කරන්න? අවබෝධ වුණේ නැහැ. ඇයි? ආර්ය දැක්කට වැඩක් උනේ නැහැ. නුවණින් ආර්ය දැක්කේ නැහැ කියලා කියන්න පුළුවන්. අරියාණං අදස්සාවී අරිය ධම්මස් අකෝ විදෝ ආර්ය ධර්මයේහි දක්ෂයෙක් උනේ නැහැ. ආර්ය ධර්මයේ දක්ෂයෙක් උනේ නැහැ. ඒක නිසා ආර්ය ධර්මයේ දක්ෂ වෙන්නත් ඕනේ. දැන් ආර්ය ධර්මයේහි දක්ෂ වුණා බෑ. ඒ ශ්‍රුතවත් වෙන්නේ. ආර්යෝ දකිනකොට ආර්යෝ බණ කියනවා. සමහර අය ඉන්නවා මේ ලෝකේ තියෙන චරිත ගැන පොඩ්ඩක් හිතලා බලන්න. ආර්යෝ හම්බෙනවා. ආර්යෝ එතකොට හම්බුනහම නිකන් ඉන්නේ බණ කියලා දෙනවා. කියන බණ අහනවා. ඒක හොඳට දැනගන්නවා. ආර්ය ධම්මස්ස කෝවිදෝ. හැබැයි අවිනීතෝ, විනීත නැහැ, හික්මෙන් නැහැ, ආර්ය ධර්මයේහි
හික්මෙන්නේ. එතකොට මොකක්ද වෙලා තියෙන්නේ? ආශෘතව පුතජනම තමයි ධර්මයේ දන්නේක් බවට පත් වෙනවා. ධර්මයේ දන්නේක් බවට පත් වෙනවා. මම ඔකට කියන්නේ පහුර කරේ තියන් යනවා. ඒ කියන්නේ කුලූපමං ඕ වික්ඛවේ ධම්මං දේසිස්සාමිනි. මහණෙනි මම ඔබලට ධර්මය පහුරක් කොට දේශනා කරනවා. පහුර තියෙන්නේ මොකටද? එතර වෙන්න. පහුර තියෙන්නේ කරේ තියාගෙන යන්න නෙමෙයි. ඒකට මේ ධහම තියෙන්නේ කරේ තියාගෙන යන්න නෙමෙයි එතර වෙන්න. ඕක කියලා අද ගොඩ දෙනෙක් කියනවා හා හා එහෙම කියලා ওই ධර්මයේ ගොඩ ගහ ගන්න එපා. ඕකවත් ඉගෙන ගන්න අවශ්‍ය නැහැ. ඕක කරේ තියාගෙන යන්න තියෙන දෙයක් නෙමෙයි. මේක කෙටියෙන්ම දැනගෙන කෙටියෙන්ම යන්න. ඒ අර්ථයෙන් නෙමෙයි මේ කරේ තියාගෙන යන්න එපා කියලා කියන්නේ. ධර්මයේ කරේ තියාගෙන යන්න එපා කියලා කියන්නේ මේ පහුර කරේ තියාගෙන යන්න එපා කියලා කියන්නේ මේ ධර්මයේ තුල පුද්ගල භාවය ඇති කරගන්න එපා. මම ධර්මය දන්නේ මම ධර්මයේ දකින පුද්ගලයෙක් කරගන්න එපා. මම මහ ලොකු දෙයක් දකිනවා. එතකොට මොකද වෙන්නේ? අත්ත්ොක්ඛංසේති පරං වම් බෙහෙති. තමා වූ උසස් කොට දකින්න අනිත් අය පහත් කොට දකින්න. මේ අය ධර්මය නොදන්නා අය. නොදන්නාකම නිසා එයා ඒකමයි ධර්මයේ නොදන්නාකම. විනීතෝ නැහැ, හික්මුන් නැහැ, කෝවිද හැබැයි දක්ෂයි. යා බෙදලා කියන්න කිව්වොත් උද්දේශ නිද්දේශ පටිනිද්දේශ දක්වාම ධර්මයේ බෙදලා දක්වයි. එක ධර්මදේශනාවක් ඉවර වෙලා ප්‍රශ්න අහන්න කිව්වහම මගෙන් එක පාසක මහත්මයෙක් ප්‍රශ්නයක් යොමු කළා. ඉතින් බොහොම සරල ප්‍රශ්නයක්. එතන ඉඳ හිටපු තව පාසක මහත්මයෙක් නෑ නෑ සමිනාස ඒක ඒ ප්‍රශ්න වැඩන්නේ බොහොම මේ ලෞකික ප්‍රශ්න ඕවා මේ නුවණක් නැති අය මේ ලෝකෝත්තර දර්ශනය ගැන වැඩි දැක්මක් නැහැ මේ වගේ ප්‍රශ්න අහන්නේ. මෙහෙම මේ ප්‍රශ්නේ මොකද්ද සමිනාස කියලා එයා තව ප්‍රශ්නයක් යොමු කළා. නමුත් මම අරයාගේ ප්‍රශ්නෙට උත්තර දීලා මෙයාගේ ප්‍රශ්නෙටත් උත්තර දුන්නා. හැබැයි තේරෙන්න නම් කිව්වනේ ටිකක් ගැඹුරින්ම කියලා කිව්වා. ඊට පස්සේ කියලා තිබුණා හාමුදුරු බණක් කිව්වා කියලා තිබුණා. ඉතින් නමුත් ඇත්තටම මට ඒ වෙලාවේ හිතුණ දේ තමයි අරිය ධම්මස්ස කෝවිදෝ. බණ දන්නවා ඇත්තටම ඇහුවොත් මේ කියන දේ වැරදි නෑ. හරි බණ දන්නවා. හැබැයි විනීතෝ නෑ. හික්මිලා නෑ. ධර්මයේ කරේ තියාගෙන යනවා. පුද්ගල භාවය ඇති කරගෙන. මම බණ දන්නවා අනිත් අය දන්නේ නෑ. බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළේ පුද්ගල භාවය නැති කරගන්න. පුද්ගල භාවය නැති කරගන්න පෙන්නපු ධර්මය මම ධර්මයේ දන්නේ මම ධර්මයේ අවබෝධ කරගත්තේ කියලා එයා තමා උසස් කොට දකිනවා. අනිත් අය කියන දේ වැරදි පරං වම් බෙහෙති නිරන්තරයෙන්ම අනුන් හෙලා දකිනවා. අනිත් අය ධර්මයේ දන්නේ නෑ. මේගොල්ලෝ නොදන්න පිරිසක්. ඕක තේරෙන්නේ නැති පිරිසක්. මේ විදිහට එයා හෙලා දකිනවා. ඇයි අරිය ධම්මස්ස කෝවිදෝ නෑ. එයාගේ ලක්ෂණය මොකද්ද? උඩට යන්න ආපහු ආශෘතවත් කෘතඥය. පුතු කිලේසේ ජනින් තීති පුතු ජන ශ්‍රුතවත්ුනේ නෑ. හරියට අහගෙන නෑ. බණ ඇහුවා. ආර්යෝ දැක්ක බණ ඇහුවා. බණ ඉගෙන ගත්ත. හැබැයි හරියට දැක්කේ නෑ. හරියට ඇහුවේ නෑ. අහන දේ තමා තුල දැක්කේ නෑනේ. ඒක නිසා පුද්ගල භාවයේ දුරු කරගන්න පෙන්නපු දහම තුල එයා පුද්ගල භාවයේ ඇති කරගත්තා. එතකොට තමා උසස් කොට දැක්වා anu පහත් කොට දැක්වා. එයත් අසෘතවත් පුතඥයෙක්. එතකොට දැන් අපිට ඉස්සෙල්ලා ආර්යෝ දකින්න වෙනවා. ඒ වගේම ආර්ය ධර්මයේ දක්ෂයෙක් වෙන්න වෙනවා. ඒ විතරක්මදි ආර්ය ධර්මයේ තුල හික්මෙන්න වෙනවා. අන්නේ හික්මීම ඇති කරගන්නකොට තමයි අපි පහුර කරේ තියාගෙන යන්න නෙමෙයි පාවිච්චි කරන්නේ එතර වෙන්න. අපිට පුළුවන් නම් එතකොට එතර වෙන්න හදන පහුර අපි කරේ තියාගෙන යන්නේ. නමුත් පහුරේ දිරණ තැනක් තියෙනවා නම් බලලා යන ගමන් ඒ දිරණ තැනට කෝටුවක් තියලා බැඳලා යන එක අපේ වගකීම වෙලා. එතකොට දහමේ පැවැත්ම වෙනුවෙන් යම් වැඩක් කරන එක අපේ යුතුයකම වෙලා. හැබැයි එයාට කියන්නේ පහුර කරේ තියන් යනවා කියලා. එයා දැන දැකම කරන දේ. ඒකයි මේ ධහම පාඩම් කරගන්න එපා, මතක තියාගන්න එපා, අහන්න එපා කියන තැනකින් නෙමෙයි මේ කියන්නේ. ඒක කියන්නේ ධර්මයේ තුල පුද්ගල භාවය ඇති කරගන්න එපා, තමාව දකින්න එපා, ධර්මයේ දන්නා තමන්ව දකින්න එපා. අපි කිව්වොත් මම රූපකාණ්ඩය කරන ගොඩක් දවස්වල මතක් කළා මේ රූපකාණ්ඩය කියන්නේ මේ පාඩමක් නෙමෙයි. මේකෙදිත් මතක් කරන දේ මේ සූත්‍රය කියන්නේ පාඩමක් නෙමෙයි. අපි සබ්බාසෝ සූත්‍රයේ මෙච්චර පාඩම් ගානක් තුල කළා කියන්න නෙමෙයි අවශ්‍යතාවය තියෙන්නේ. මොකද අපිට අවශ්‍ය මේ කියන දේ අපේ ජීවිතෙන් මේ ආශ්‍රව ටික අයින් කරගන්න ප්‍රතිපදාව අපිට
පැහැදිලි වෙන්න ඕනේ මිසක සබ්බාසව සූත්‍රයත් අහපු තව පිරිසක් බිහි වෙලා වැඩක් නැහැ. ඒක නෙමෙයි අරමුණ. අන්න සබ්බාසව සූත්‍රය අහපු සබ්බාසව සූත්‍රයේ ඉගෙනගත්ත තව පුද්ගලයෙක් බිහි වෙනකොට එයා අරිය ධම්මස්ස අවිනීතෝ දන්නවා. හැබැයි අවිනීත හික්මිල නැහැ. ඒක නිසා මේ කියන්නේ හික්මෙන්නම් එක්ක. එතකොට දැන් අසෘතුව පුතජන භාවයේ පැහැදිලි නේද? අසෘතුව පුතජනය කියන කෙනා ආර්යෝ එක්ක දකින්නෙම නැහැ. දකින්නේ නැතිකොට යා දන්නෙත් නැහැ, යෙදෙන්නෙත් නැහැ. එක්ක දකිනවා එයා කෝවිද නැහැ, දක්ෂ නැහැ, සුණක්කත් දැක්කා කෝවිද නැහැ. ඊට පස්සේ තව ධර්මයේ දැනගත්ත ඕන තරම් අය හිටියා අවබෝධ වුණේ නැහැ. මොකද පුද්ගල භාවය ඇති කරගෙන අදිමානයට ගියා කියලා කියනවා. ඒකට කියනවා අදිමානයකට ගියා කියලා. බුදුරජාණන් වහන්සේ කාලේ ඔක නැතුව තිබුණා නෙමෙයි. බුදුරජාණන් වහන්සේ කාලෙත් අද මේ තියෙන තත්ත්වෙම තිබුණා. මාර්ගඵල ගැන කතා කරන මට්ටම් ඒ කාලෙත් ඔක නැතුව තිබුණේ නැහැ. ඒක නිසා විනය ශික්ෂාපදයක් පවක සම්පදා වික්ෂණාසලා තියෙන ප්‍රධාන ශික්ෂාපදයක් පවා පෙනෙනවා. තමා තුළ නැති ගුණයක් අනුන්ට කියන එක පිළිබඳව ප්‍රධාන විනය ශික්ෂාපදයක් පවා පෙනුණා. එතකොට ඒකෙදි අදිමානයට ඇවත් නැහැ කියලා දේශනා කරනවා. අදිමානයට කියන්නේ එයා හිතාගෙන ඉන්නවා මම මේ වගේ කියලා. මම මෙහෙමයි කියලා හිතාගෙන ඉන්නවා. හිතාගෙන ඒ විදිහට දැන් ලාභ කීර්ති සඳහා නෙමෙයි හිතාගෙන කියන කෙනාට අදිමානයට එයා රැවටිලා කියනවා. ඒ කෙනාටත් අනාපත්ති. එතකොට ඒක වෙනම පාඩමක්. මෙතෙන්ට අදාළ නැහැ. එතකොට දැන් මේ මට්ටම තුල අපිට හික්මන මට්ටමක් අවශ්‍ය වෙනන්නේ. යා තමයි මේ පෘතජ්ජන භූමියේ ශ්‍රුතවත් පෘතජ්ජනෙක් බවට පත් වෙන්නේ. ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකෙක් බවට පත් වෙන්නේ. එතකොට සත්පුරුෂ ධර්මය එහෙමයි. ආර්ය ධර්මය සත්පුරුෂ ධර්මය. ඊට පස්සේ ඒ නොදන්න කෙනා මනසිකරණීයේ ධම්මේ නප්පජානන්ති අමනසකරණීයේ ධම්මේ නප්පජානන්ති. මෙනෙහි කළ යුත්ත දන්නේත් නැහැ, මෙනෙහි නොකළ යුත්ත දන්නේත් නැහැ. නොදැන ගත්තහම මොකද වෙන්නේ? නොමෙනෙහි කළ යුත්තත් මෙනෙහි කරනවා, මෙනෙහි කළ යුත්තත් මෙනෙහි කරනවා, මෙනෙහි කළ යුත්ත මෙනෙහි නොකර ඉන්නවා, නොමෙනෙහි කළ යුත්ත මෙනෙහි කරනවා. මේ වගේ අවුලක් හදා ගන්නවා. එහෙම අවුල හදාගත්තට පස්සේ එයා ඒ අවුලේ තව තවත් පැටලෙනවා. මීයන් විසින් කපා අවුල් කරන ලද නූල් බෝලයක් වගේ අවුලටපත් වෙනවා. ඊට පස්සේ මොනවද මේ මෙනෙහි කළ යුතු ධර්ම සහ නොමෙනෙහි කළ යුතු ධර්ම? යම් ධර්මයක් මෙනෙහි කරනකොට නූපන් කාමාසවේ උපදිනවා නම් උපන් කාමාසවේ වැඩෙනවා නම් නූපන් භවාසවේ උපදිනවා නම් උපන් භවාශ්‍රවේ වැඩෙනවා නම් අනුප්පන්නෝ අවිජ්ජාසෝ නූපන් අවිජ්ජාසවේ උපදිනවා නම් උපන් අවිජ්ජාසවේ වැඩෙනවා නම් ඉමේ ධම්මාන මනසිකරණීයා යේ ධම්මා මනසිකරෝති. යම් කෙනෙක් තමන්ගේ ජීවිතය තුළ නූපන් කාමාශ්‍රවේ උපදින විදිහට උපන් කාමාශ්‍රවේ වැඩෙන විදිහට හිතනවා නම් භවාශ්‍රවේ අවිජ්ජාශ්‍රවේ නූපන් ආශ්‍රව ටික ඇති වෙනවා, උපන් ආශ්‍රව ටික තව දුරටත් වැඩෙන විදිහට බලනවා නම් අන්න ඒකට එයාට කියනවා නොමෙනෙහි කළ යුත්ත මෙනෙහි කරනවා කියලා. දැන් නොමෙනෙහි කළ යුත්ත මෙනෙහි කරන්නේ කවුද? ඒකේ ලක්ෂණේ මොකද්ද? අසෘතවත් ප්‍රත්‍යඥය. අසෘතවත් කිව්වේයි අරියාණං අදස්සාවි අරිය ධම්මස් සකෝවිදෝ අරිය ධම්මේ අවිනීතෝ. එතකොට දැන් ඔය ටික දැන් අපේ ජීවිතයට දාලා බලන්න. මෙනෙහි කළ යුත්ත මෙනෙහි කරනවාද, නොමෙනෙහි කළ යුත්ත මෙනෙහි කරනවාද? අපිත් නොමෙනෙහි කළ යුත්ත මෙනෙහි කරනවා, මෙනෙහි කළ යුත්ත මෙනෙහි කරන්නේ නැහැ. ඒක නිසා අපිට ලෝකෙත් එක්ක ඇලෙන්න පුළුවන්, ලෝකෙත් එක්ක ගැටෙන්න පුළුවන්, තව කෙනෙක් වචනයක් කිව්වොත් තරහ ඇති කරගන්න පුළුවන්, අපි කැමති දේ සිද්ධ නොවුනොත් අපිට ඒ දේත් එක්ක ගැටෙන්න පුළුවන්. ඇයි මේ මානසික මට්ටම? අපි දන්නේ නැහැ. මෙනෙහි කළ යුත්ත මෙනෙහි කළේ නැහැ, නොමෙනෙහි කළ යුත්ත මෙනෙහි කළා. දැන් කොච්චරකට බණ අහලා තිබුණත් වැඩක් තියනවද? නැහැ. අසෘතවත් පුතජනයි.
එයාට කියනවා අසෘතුවක් පෘතජ්ජනයි. බණ දන්නවා විතරයි විනීතෝ නැහැ, හික්මිල නැහැ. අපි දහම අහලා තියෙනවා. සත්පුරුෂානන් දස්සාවි සත්පුරුෂය දකිනවා. ඒ වගේම සත්පුරුෂ ධම්මේ කෝවිදෝ බණ අහලා බණක් දන්නවා. හැබැයි සත්පුරුෂ ධම්මේ අවිනීතෝ හික්මිල නැහැ. ඒක නිසා අසෘතුවක් පෘතජ්ජනයි කියලා. ඒක නිසා හොඳට තමන්ගේ ජීවිතේ දිහා හැරිලා බලන්න. අපි සාමාන්‍ය බණ නොඅහන කෙනෙකුගේ මානසික මට්ටමට වැටිලා නම් ධර්මයේ නොඉගෙන ගන්න ඉගෙන නොගන්නා සාමාන්‍ය කෙනෙකුගේ මානසික මට්ටමට වැටිලා නම් ඒ මානසික මට්ටම තුල අපි ශ්‍රුතවත් භාවයක් ලබාගෙන නැහැ මේ ශාසනයේ. ඒකයි ආර්ය ශ්‍රාවකයෝ මේ පෘතජ්ජන භාවයෙන් ඉක්මිලා කියලා කියන්නේ. මේ අශෘතවත් භාවයෙන් ඉක්මිලා, අශෘතවත් කියන එකට හිස් කියනවා. බුදුරජාණන් වහන්සේ යම් වැරදි කරාම මෝග පුරුෂය කියන, ඒ කියන්නේ හිස් පුරුෂය. ඇයි මෝග පුරුෂ හිස් පුරුෂය කියලා කියන්නේ? ඇතුලේ හිස් පිරিলা නැහැ. ඇතුලේ හිස්. කවදාවත් ආර්ය ශ්‍රාවකයෙකුට බුදුරජාණන් වහන්සේ කියන්නේ නැහැ මෝග පුරුෂ කියලා. මොකද එයා හිස් නැහැ. ආර්ය ධර්මයේ තියෙනවා. ඒක නිසා. එතකොට අපේ ජීවිතයේ අද මේ හිස් මොකක් නිසාද? හිස් භවයේ ලක්ෂණය කෙනෙක් වචනයක් කිව්වහම ගැටෙන බව, රූපේ තීව්‍ර රාග ඇති බව, තීව්‍ර දේශ ඇති බව, තීව්‍ර මෝහ ඇති බව, රූපේ අධික ලෙස ඇලෙන ගතිය තමන්ගේ ජීවිතය තුළ දකින්න. අපිට හිතට හිත කියනවා නම් නෑ නෑ මේ තියනවාමයි කියලා කියනවා නම්. ඇයි මේ තියනවාමයි කියලා කියන්නේ? සත්පුරුෂ ධර්මයේ හික්මිලා නැහැ. අපි ධර්මතාවයක් විදිහට දකිනවා. ගොඩාක් වෙලාවට මාර්ගයේ ගොඩක් දෙනෙකුට ඇති වෙන තැනක් ඔය. මාර්ගයේ වඩනකොට අපි හිතමු විදර්ශනා කරනවා කියලා. විදර්ශනා කරනකොට පංචපාදානස්කන්ධය විදර්ශනා කරනවා. පංචපාදානස්කන්ධය විදර්ශනා කරනකොට මේ ස්කන්ධ ධර්මතා පහ විදර්ශනා කරනවා. ස්කන්ධ පහ විදර්ශනා කරන්නේ ස්කන්ධ වූ දෙයක් හදාගෙන. ඒ කියන්නේ ඒක ජීවිතය තුළ දකින්නේ නැහැ. ඒ කාරණාව තමන්ගේ ජීවිතය තුළ පේන්නේ නොපෙනෙන කම නිසා ඒ අය මොකද කරන්නේ? පංච උපාදානස්කන්ධයක් වෙනම හදා ගන්නවා. රූපය කියලා මේ ඇහැට පෙනෙන රූපය පිරිසිඳ දකින්න, මේ මොහොතේ පිරිසිඳ දකින්න යනවා නෙමෙයි. රූපස්කන්ධයක් හදා ගන්නවා පිරිසිඳ දකින්න. දැන් එයාට රූපස්කන්ධයේ පිරිසිඳ දකින්න යන්න පුළුවන්. මනසේ හදාගත්ත රූපස්කන්ධයේ පිරිසිඳ දකින්න යනවා. කොහොමද? දැන් එයා භව වශයෙන් හරි ක්ෂණ වශයෙන් හරි මේ රූපය ගැන බලනවා. රූප කලාප බිඳි බිඳි යනවා මේ රූපේ. මේ රූපය අනිත්‍යයි. රූප කලාප වශයෙන් මේ රූපස්කන්ධයේ අනාත්ම බවක්, මේ ක්ෂණයක් ක්ෂණයක් පාස වෙනස් වෙන බවක්, මේක බිඳි බිඳි යන බවක තියෙන්නේ. දැන් රූප කලාප බලනවා. හිත පැත්ත බලනවා. මේ චිත්තක්ෂණ ක්ෂණ ගොඩාක් තියෙන මේ එක මොහොතක චිත්තක්ෂණ 17 මේ විදිහට ඇති වෙලා තියෙනවා. මේ චිත්තක්ෂණ 17ක් තියෙනවා මේ ක්ෂණයක් තුල. එතකොට අපි මේ චිත්තක්ෂණ විදිහට හෝ බෙදලා බලන්න යනවා. දැන් අපි මේ ජීවිතේ පැත්ත දකින්නට වැඩිය පාඩමක් ඉගෙන ගන්නවා. අභිධර්මයේ කියලාත් ඉගෙනගෙන, අපි චිත්තක්ෂණ කියලාත් ඉගෙනගෙන, රූපය කියලාත් මේ කුඩා චිත්තක්ෂණ 17කට රූපය බෙදලා, රූපය ආශය මෙච්චරයි කියලා බෙදලා අරගෙන, මෙහෙම පවත්නා රූපේ මෙහි චිත්තක්ෂණ 17කින් විඳිනවා කියලා මෙහෙම මේ පැත්තට දාලත් අරගෙන, දැන් මේ අපි අරගෙන තියෙන්නේ මොකද්ද? පාඩමක් ඉගෙනගෙන තියෙනවා ජීවිතේ. මේ පාඩම වැදගත් වෙන්නේ නැහැ. අපිට අර්ථය පේන්න ඕනේ අපේ ජීවිතය තුළින්. අපිට අපේ ආශ්‍රව ටික දුරු වෙන මට්ටමින්, මේ කෙලෙස්ෙ දුරු වෙන මට්ටමින් පේන්න ඕනේ. තම තමන්ට තම තමා තුළ හදාගත්ත මේ මොහොත ගැන අවබෝධ වෙන්න ඕනේ. ඒ අවබෝධ වෙනකොට දැන් රූපය පැත්ත, ශබ්දේ, ගන්ධේ, රසේ, ස්පර්ශයේ පැත්ත අපිට හොඳට පේන්න ඕනේ පැත්ත. කියන්නේ අපේ කෙලෙස් ටික, අපේ ආශ්‍රව ටික අද පතිත වෙලා තියෙන්නේ. අපි මෙනෙහි කරන්නේ වැරදි විදිහට මොකක් ගැනද? රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ගැන. අපි නොමෙනෙහි කළ යුත්තේ මෙනෙහි කරන්නේ ස්පර්ශය පිළිබඳ. වේදනාවක් මෙනෙහි කළත් වේදනාව මෙනෙහි කරන්නේ රූපෙන් එන වේදනාවක්, සද්දයෙන් එන වේදනාවක්, ගන්ධයෙන් එන වේදනාවක්, රසයෙන් එන වේදනාවක්. අපි වේදනාවට රූපේ තියලා ගැට ගහලා තමයි වේදනාව හම්බෙන්නේ. ඒකයි අපි වේදනානුපස්සනාව වැඩුවත් කායානුපස්සනාව වඩනවා කියලා කියන්නේ.
වේදනානුපස්සනාව වඩන්න ගියත් අද වඩන්නේ කායනුපස්සනාව. මොකද අපිට රිදෙනවා රිදෙනවා කියලා අතපයේ වේදනාව වඩන්න ගියත් අතපය අහු වෙලා නම් රූපේ නෙමේ දහසු වෙලා තියෙන්නේ රූපේ. ආහාරයක් ගන්නකොට මිහිරි රසය ගැන අපි මතක් කරලා වේදනානුපස්සනාව වඩන්න හදනවා නම් රසය ආහාරයට දාලා දැකලා නැද්ද? අපි දැකලා තියෙනවද දිවත් එක්කම රසය ඉපදුනා, රසත් එක්කම දිව ඉපදුනා? මේ දෙක නොදන්නා කම නිසා පරිප්පු රස හදලා දුන්නේ මෙහි කියන එක දැක්කේ නැත්තම් අපිට කෙලින්ම රසය ඇත්ත කරලා දෙනවා නම් මේ රසයේ ගැටුණ නිසා මෙහිම දුකාව, මේක චිත්තක්ෂණ මෙච්චරයි, මේ පැත්තේ චිත්තක්ෂණ මෙච්චරයි කියලා බෙදුවා කියලා දැන් මේක අවබෝධ වෙයිද? ඒ පැත්තෙන් අවබෝධ වෙන්නේ. අපි මෙනෙහි කළ යුත්ත මෙනෙහි කරේ නැහැ, නොමෙනෙහි කළ යුත්ත මෙනෙහි කළා. නොමෙනෙහි කළ යුත්ත මෙනෙහි කරනකොට තියෙන ලක්ෂණය වැඩිදුර කියන්න ඕනේ නැහැ, මේ අපේ තියෙන ලක්ෂණයේ බවට පත් වෙලා, නැතිනම් සාමාන්‍ය ලෝකී ලක්ෂණයේ බවට පත් වෙලා. එයාට ලෝකේ ඉට්ටා කාන්තා මනාපා, ඉෂ්ඨකාන්ත මනාප, පිය රූප, කාමූප, සංහිත රජනීය රූප හම්බෙනවා, ඇලිය යුතු රූප හම්බෙනවා. එයා දකිනවා රූපෙන් සැප එනවා කියලා. සැප එන නිසා එයා සැපවත් වූ රූපෙම හොයනවා. එයා සැපවත් වූ රූපෙම හොයන්න යනවා. එයා ඊට පස්සේ රූපේ පැත්තෙන් සැප හොයාගෙන රූපේ හොයන්න තමයි උත්සාහවත් වෙන්නේ. මොකද්ද? දැක්කේ නෑ, මෙනෙහි කළ යුත්ත මෙනෙහි කළේ නෑ. එතකොට රූපේ පැත්තෙන් සැප හොයනකොට අද හිතලා බලන්නකෝ, අපි කොච්චර රූපේ පැත්තෙන් සැප හොයනවද කියලා. අපි සැපේ කියන දේ බලාපොරොත්තු වෙන්නෙම රූපේ පැත්ත වෙනස් වෙනකොට. අපි මිල මුදල් හොඳට තියෙනවට, ගෙවල් දොරවල් හොඳට හදාගෙන, හොඳ පහසුකම් ඇතුව ජීවත් වෙන්න ඕනේ, හිතේ සතුට ඇතුව කියන තැනක අපිට සම්පූර්ණ හිත සතුටු කරගෙන තියෙන්නේ අර දේවල් මත නෙමෙයිද? අර දේවල් මත. තමන් කැමති නැද්ද තමන්ට ඕනේ විදිහට අනිත් පුද්ගලයෝ ලෝකේ ජීවත් වෙනවට? තමන් කැමති. තමන් කියන විදිහට, තමන් හිතන විදිහට අනිත් පුද්ගලයෝ ලෝකේ ජීවත් වෙනවට තමන් හරි කැමති. එතකොට ඒ ඉන්න විදිහ දැක්කහම අපි හිතන්නේ ඒ අයගෙන් අපිට අපේ කැමැත්ත ඒ අයගෙන් සිද්ධ වෙන්න ඕනේ. අපි කැමති විදිහේ වචන ඕනේ අපිට කතා කරන්න. නේලා කන්න සුකා හදයංගමා ප්‍රේමණීයා කියලා කියන්නේ මේ සිද්ගත් වචනම කතා කරන්න ඕනේ අනිත් අය. අපි කතා කරන්න ඕනේ එහෙම වචන තමයි. නමුත් දැන් මේ අපි අනිත් අයගෙන් බලාපොරොත්තු වෙන්නේ එහෙම වචන. වචනේ ඇත්ත වුණාම ඒකට ප්‍රතිවිරුද්ධව වචනයක් යනකොටම අර මිනිස්සයා මට මෙහෙම කිව්වා. එහෙම නැත්නම් අර මිනිස්සයා මට මෙහෙම ගැහුවා. එහෙම නැත්නම් මම කැමති දේ නැති වෙලා ගියා, විනාශ වෙලා ගියා, මේ රූපේ විනාශ වෙලා ගියා. අර මං උදාහරණයක් කියන මහා ගංගතුරක් ඇවිල්ලා අපේ රටේ විනාශ වුණාට පස්සේ කෙනෙක් මට කිව්වා, මහා විනාශයක් අනිත්‍ය කියන එක ඇස් පනා පිට පේන්න තිබුණා, මේ ගෙවල් දොරවල් විනාශ වෙලා ගියා කියලා. එතකොට ඒ ගෙවල් දොරවල් විනාශ වෙලා ගියේ බව තිබුණා නම් ඒ ගෙවල් දොරවල් ඇයි විනාශ වෙලා ගියේ? හොඳට තිබුණ ගෙවල් දැන් නැති වෙලා ගිහිල්ලා. රූපේ තුල සැප බලාපොරොත්තු වෙන්නේ රූපේ පැත්තෙන් තමයි. ඒ දේවල් හොඳට තියෙනවා නම් කැමති, ඒක නිසා වෙනස් වෙනකොට දුක එනවා. දුව පුතා හොඳින් අපි කියන විදිහට, අපේ හිතේ විදිහට දුව පුතා ජීවත් වෙනවා නම් කැමති. ඒක වෙනස් වෙනකොට එක්ක කියන දේ අහන්නේ නැහැ කියලා දුක් වෙන්න වෙනවා. එහෙම නැත්නම් රූපේ පැත්ත ලෙඩ වෙනවා කියලා දුක් වෙන්න වෙනවා. අපි දැන් මේ මනස සතුටු කරන්න ගිහිල්ලා තියෙන්නේ රූපේ පැත්තෙන් නෙමෙයිද? රූපේ පැත්තෙන්. අපි හැම වෙලාවකදීම සතුටු වෙන්න යන්නේ රූපේ පැත්තෙන්. අපි මනස පැත්තෙන් සතුටු වෙන්න නෙමෙයි යන්නේ. ඒකයි රූපේ පැත්තෙන් සතුටු වෙන්න යන නිසා අපිට රූපේ නැතුව සතුටු වෙන්න පුළුවන් කමක් නැහැ. මොකද අපි දකින්නෙම සැප තියෙන්නේ රූපේ කියලා. සමිනාසයර පරණ දේශනාවලදී උදාහරණයක් කියන්නේ, ඇත්තටම බුදුරජාණන් වහන්සේ දේශනා කරන උදාහරණයක්. පහනක් පත්තු කරනවා ආනන්ද තෙරුන් වහන්සේ. පහන පත්තු කරනකොට ජේතවනාරාමේ මේ පත්තු කරපු පහනට පළඟෙටිය ඇවිල්ලා පනිනවා. ඊට පස්සේ මේ
පළඟෙටි ඇවිල්ල පහනට පනිනකොට බුදුරජාණන් වහන්සේක උදාහරණයකට අරගෙන මේ ලෝක ස්වභාවය පිළිබඳව ලෝකයාගේ ස්වභාවය පිළිබඳව එක් උදාහරණයකට දේශනා කරනවා. පහන් දැල්ලට පනින පළඟෙටිය වගේ ලෝකයා සැප හොයන්නෙම රූපෙන්. රූපේ සැප හොයාගෙන පනින්නෙම රූපෙට. රූපෙට පනිනකොට පිච්චීමේ දුක ගේනවා. අපිට ලෝකේ රූපේ සැපයි නම් අපි ඔක්කොම අද සැප විඳින ඇත්තෝ වෙන්න ඕනේ. නමුත් ඇත්තටම ජීවිතේ දිහාට හැරිලා බලන්න අපි ප්‍රශ්නෙක නෙමෙයි දින්නේ කියලා. හැමදාම උත්තර හොයන්න ප්‍රශ්නයක් නැද්ද කියලා එක්ක ලෙඩකට බේත් ගන්න තියෙනවා. එහෙම නැත්තම් අපිට ගෙවල් දොරවල් හදා ගන්න තියෙනවා. එහෙම නැත්තම් දූ දරුවෝ ටික හදා ගන්න තියෙනවා. මොකක් හරි ප්‍රශ්නයක අපි ජීවත් වෙනවා. ඉස්සරහට කරන්න අපිට හැමදාම ප්‍රශ්නයක් තියෙනවා. අපිට ජීවිතයේ සැප කියන දේ ලැබල නැහැ. සැප රූපෙන් හොයනවා තාම. රූපෙන් සැප හොයන්න යනකොට කැමති දේ නොවීමේ දුක අපිට ජීවිතේට ගලාගෙන එනවා. ඒ දේ වෙනස් වෙනකොට අපිට දුක කියන දේ ගලාගෙන එනවා ජීවිතේට. ඒකයි පහන් දැල්ලට පනින පළඟෙටියෙක් වගේ කියලා කිව්වේ. සතර ඉරියව්වම දුක කොට එතනින් එහා කොහේ සැපක් හොයන්නද? ඉඳගෙන ඉඳලා ඉඳලා අමාරු කොට ඉරියව්ව වෙනස් කරනවා. නැතිනම් අපි හිටගත්තොත් හිටගත්තට පස්සේ හිට ගැනීම කියන එක සැපද දුකද? දුකක්. හිටගත්ත මොහොත සැපයි කියලා හිතුණට හිටගන්න එක දුකක්. හිටගෙන ඉන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ හැම වෙලෙම. හිට ගැනීම කියන දුකටයි ආරම්භයේ සැපයක් හැටියට අපි කතා කළේ. දුකේ සැප කියන සංඥාව විපල්ලාසයයි මේ එළඹ සිටියේ. දුක ඇති තැනක සැප කියලා හිතුවා. දැන් දුකේ සැප පේනවා අපිට. පහන් දැල්ල සැපයි කියලා පේනවා. පළඟැටියා කොච්චර පිච්චුණත් හදන්නේ පහන් දැල්ලට පනින්න නෙමෙයිද? පහන් දැල්ලට පනින්න. ඇයි? එයාට සැප ඒකමයි. ඒකටමයි පනින්න උත්සාහවත් වෙන්නේ. පළඟැටියා එක මොහොතකටවත් දකින්නේ නැහැ පිච්චුනේ පහන් දැල්ලෙන් කියලා. කැමති දේ ලබන්නම පළඟැටියා උත්සාහවත් වෙනවා. ඒ දෙයින්ම දුක එනවා ඒක දකින්නේ. අපේ මානසික මට්ටම තුල රූපෙම්ම සද්දෙම්ම ගන්ධෙම්ම රසෙම්ම ස්පර්ශයෙන්ම සැප හොයනවා. හැබැයි මාර්යා මේක සම්පූර්ණම වහලා තියනවා. නෑ, මේ පැත්තේ සැප තියෙනවම තමයි කියලා පෙන්නනවා. හැමදාම හොයනවා. හැමදාම රූපිට පැනලා සද්දේට පැනලා ගන්ධේට පැනලා රසේට පැනලා හොයනවා. රැයට දුම් දානවා, දවල්ට හාරනවා කියලා කිව්වේ. හැමදාම නිකන් ඉන්න වෙලාවට හිතනවා, අනිත් වෙලාවට හොයනවා. නිකන් ඉන්න වෙලාවට හිතනවා, අනිත් වෙලාවට හොයනවා. ඕක තමයි ජීවිතේ වෙලා තියෙන්නේ. අපි ජීවිතේ මේ පැත්තෙන් සැප කියන දේ හොයනවා. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ටික පැත්තෙන්. එතකොට මේ සැපයි 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 කියලා මේ හිතන ගතිය නිසා, මේ චේතනාව නිසා, මේකට කිව්වා මේක ඇති වුණේ මොන හේතුව නිසාද? මෙනෙහි කළ යුත්ත මෙනෙහි කළේ නැහැ. නොමෙනෙහි කළ යුත්ත මෙනෙහි කරා. පළඟැටිය හිතුවනම් පහන් දැල්ල සැපයි කියලා ඒක නොමෙනෙහි කළ යුත්තක් නෙමෙයිද? නොමෙනෙහි කළ යුත්තක්මයි. අපි හිතුවනම් රූපයේ සැපයි කියලා හිතපු බවම නොමෙනෙහි කළ යුත්තක්. ඒකයි අපේ ජීවිතේ නොමෙනෙහි කළ යුත්ත. නොමෙනෙහි කළාට නොමෙනෙහි කළ යුත්ත මෙනෙහි කරනකොට උපදින ලක්ෂණය කාමාශ්‍රවේ වැඩෙනවා. නූපන් කාමාශ්‍රවේ උපදිනවා. අපිට අලුත් අලුත් රූප බලන්න ආසාව තියෙනවා. අපිට කලින් දැකලා පුරුදු උපන් රූප බලන්නත් පුළුවන්කම තියෙනවා. අලුත් උපන් රූප ටික බලන්න ආසාවක් තියෙනවා. හොඳට සාමාන්‍ය දැන් හදාගෙන ඉන්න ගෙදර දකින්න ආසයි. පන්සලට ඇවිල්ලා ඉන්න වෙලාවට ගෙදරට යන්න ආසයි. ඒ වගේම ඉස්සරහට ඊට වැඩිය හොඳට ගේ අලුත් වැඩියා කරලා හොඳට ගයක් හදාගෙන යන්නත් ආසයි. උපන් දේ ඇති කරගෙන තියෙනවා. නූපන් දේ උපදව ගන්න හදනවා. ආශ්‍රවේ මොකද්ද මෙතන? කාමාශ්‍රවේ. කාමාශ්‍රවේ මොකේද? රූපේ පැත්තෙන්. උපන් රූපේ රැවටෙනවා. නූපන් රූප බලාපොරොත්තු වෙනවා. තව උපද්දව ගන්න බලාපොරොත්තු වෙනවා. ඒ අනුසාරයෙන් Taman දන්න ප්‍රමාණය. ඒකයි අපි ආශ්‍රව තුලමයි ජීවත් වෙන්නේ, ආශ්‍රවේ තුලමයි ඇවිදින්නේ කියලා කියන්නේ. මෙතන ඉඳලා අනිත් පන්සලට යන්න කියලා පිටත් වෙනකොට මොකද වෙන්නේ? නූපන්න ආශ්‍රව උපද්දන මාර්ගේ යන්න පිටත් වෙනවා පාර දිගටම.
හැම වෙලාවකදීම නූපන් ආශ්‍රවයේ උපද්දව ගන්න හිතන්නේ රූපේ පැත්තෙන්. පන්සල උපද්දව ගන්න රූපේ පැත්තෙන් බලාපොරොත්තු වෙනවා නම් අන්න ඒ දර්ශනය අපිට වැරදිලා. නොමෙනෙහි කළ යුත්තේ මෙනෙහි කරන නිසා. ඒ ක්‍රියාව කරන්න පුළුවන් ක්‍රියාවේ නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. මේක දකින හොයන ඥාන දර්ශනී වැරද්ද තියෙන්නේ. මේ දර්ශනීය වැරදි. මේ කතා කරන්නේ ඉස්සෙල්ලම මේ දර්ශනයෙන් පහකල යුතු ආශ්‍රවය ගැන මේ කතා කරන්නේ. දර්ශනයෙන් පහකල යුතු ආශ්‍රවය කියලා කියනකොට මේ දර්ශනයේ පහ දර්ශනයේ වැරදුණු නිසායි දැන් මේ හොයන්න යන්නේ. අපි ළඟ තියෙන දර්ශනයේ වැරදුණු නිසා දැන් හිතන්න අනිත් පන්සල ඇත්ත වුණ නිසායි මේ හොයන්න යන්නේ. නූපන් ආශ්‍රවයේ නූපන් දැන් මෙතන ඉඳලා නූපන් අනිත් පැකනම් විහාරයේ හොයන්න යන්නේ මෙතන ඉඳලා ඒක විඳින්න නැතුව එතෙන්ට හොයාගෙන යන්නේ. නූපන් ආශ්‍රව ටික උපදව ගන්න යන්නේ. දර්ශනීය වැරදි. දර්ශනීය මොකද්ද? කාම භවය අනුව ගියපු දර්ශනයක් අපිට තියෙනවා. දර්ශනීය තමයි රූපේ ඇති බවට තියෙනවා. රූපය ඇති බවට තියෙනවා. මගේ ළඟ තියෙනවා එහි පැකනම් විහාරේ තියෙනවා කියලා. තියෙනවා කියලා මේ ඇති බවට හම්බෙන ලක්ෂණය නිසයි මම එහෙට යන්නේ. එතකොට දැන් මේ ආශ්‍රවය උපදින්නත් මේ ආශ්‍රවය පවත්වන්නත් වඩන්නත් හේතුව මොකද්ද? ඇති බවට හම්බෙන දර්ශනය. දැන් එතකොට මේ දර්ශනීය පහකල යුතු ආශ්‍රව කොටසට කියනකොට මේ ඇති බවට හම්බෙන මානසික මට්ටමින් ඇති බවට හම්බෙන මානසික ලක්ෂණයෙන් අපි නිදහස් වෙලා තියෙන්න ඕනේ. එතකොට අනුප්පන්නෝවා භවසෝ උපජ්ජති අනුප්පන් නූපන් භවාශ්‍රවේ උපදිනෝ. නැවත මේ රූපේ දකින්න රූපේ දකින්න පුළුවන් නැවත තියෙනවා කියලා ඇති සංඥාවම අපිට ගෙනල්ලා දෙනවා. මොකක් නිසාද? අපේ දර්ශනීය වැරදි නිසා. මෙනෙහි කළ යුත්ත මෙනෙහි කරේ නැති නිසා නූපන් අවිජ්ජාසවේ උපදිනවා. කතමේච භික්ඛවේ ධම්මා මනසිකරණීයායේ ධම්මේන මනසිකරෝති. මහණෙනි මොකද්ද? මෙනෙහි කළ යුතු ධර්මය නමුත් අසෘතවත් පුතඥයා මෙනෙහි නොකරන. දැන් මේ අපේ ජීවිතේ අසෘතවත් පුතඥ බව තමයි වැඩිපුරම තියෙන්නේ. වැඩිපුරම කටයුතු කාරණා තුළ ජීවිතයේ ඉදිරිය තියෙන මේ අසෘතව පෘතජන භාවය තුළ. ඒකයි මේ පුද්ගල භාවය ඇති කරගෙන අපි ඇලීන් ගැටීන් ඒ මට්ටමේ මේ රැඳි රැඳි ඉස්සරහට යන්නේ මේ අසෘතව පෘතජන භාවයේ නිසා. ඒක ශෘතවත් භාවය නෙමෙයි. කොච්චර බණ ඇහුවත් අසෘතවත්ම තමයි අපි. මොකද අරිය ධම්මේ අවිනීතෝ. විනීත නැහැ, හික්මිල නැහැ. ඒක නිසා ඊට පස්සේ මොකද්ද මෙනෙහි කළ යුතු ධර්මය? කාමාශ්‍රවේ ප්‍රහාණය වෙන විදිහට, භවආශ්‍රවේ අවිජ්ජාශ්‍රවේ ප්‍රහාණය වෙන විදිහට මෙනෙහි කළ යුතුයි. ඒ කියන්නේ මෙනෙහි කළ යුතුයි මොකද්ද? මේ මෙනෙහි කළ යුතු මාර්ගය හැම වෙලාවකදීම කාමාශ්‍රවේ, භවආශ්‍රවේ, අවිජ්ජාශ්‍රවේ දුරු වෙන විදිහට මෙනෙහි කරන්න ඕනේ. ඒ මෙනෙහි කරන්න වෙන්නේ දර්ශන භූමිය වෙනස් වෙන විදිහට අපිට මාර්ගයේ වඩන්න ඕනේ. ඒ දර්ශන භූමිය වෙනස් වෙන විදිහට මාර්ගයේ වඩන එක තමයි අපි අද විදර්ශනාව වඩනවා කියලා කියන්නේ. විදර්ශනාව කියන එක අපේ ජීවිතයට සම්බන්ධ වෙන්නේ අන්න ඔය කාරණාව නිසා. මොකක් නිසාද? මෙනෙහි කළ යුතු දහම මෙනෙහි කරන්න අවශ්‍ය නිසා. ඒ මෙනෙහි කළ යුතු දහම වෙනම පවතින ජීවිතෙන් අන්නේ වුණ ජීවිතෙන් වෙනස් වුණ දහමක් එහෙම නෙමෙයි. මේ ජීවත් වෙන තැන තියෙන ඇත්ත, මේ දැන් මේ මොහොතේ යෙදෙන ඇත්ත, මේ මෙතන තියෙන ඇත්ත ගැන කතා කරන්න, වෙන දර්ශනයක් ගැන නෙමෙයි. මේ ඇත්ත දකින්න කියලයි කියන්නේ. ඊට පස්සේ ආපහු පැහැදිලි කරනවා ඒ මාතෘකාව, ඒ විස්තර කරගෙන ආපු පෙළ එතනින් තබලා. අමනසිකරණීයානම් ධම්මානම් අමනසිකාරය, කියන්නේ මෙනෙහි කළ නොමෙනෙහි කළ යුතු ධර්මයන්ගේ මෙනෙහි කිරීමෙන්, මෙනෙහි කළ යුතු ධර්මයන්ගේ නොමෙනෙහි කිරීමෙන් මේ ආශ්‍රව ධර්මතා ටික ඉපදිලා තියෙනවා. ඒ ආශ්‍රව ධර්මතා ටික අයෝනිසෝ මනසිකාරය කියලා කියනවා. මොනවද අයෝනිසෝ මනසිකාරය කියලා කියනවා? ඒ නොමෙනෙහි කළ යුත්ත මෙනෙහි කිරීමම, මෙනෙහි කළ යුත්ත නොමෙනෙහි කිරීමටම කියනවා අයෝනිසෝ මනසිකාරය කියලා. දැන් උතනින් ගන්න කෙනෙක් කියනවා නම් පුඤ්ඤපාප පහිනස්ස නැති ජාගරතෝ බයම් පින්පව් දෙකම දුරු කරපු කෙනාට බය වෙන්න දෙයක් නැහැ කියලා. එහෙනම් පින් කරන්න එපා කියලා කියනවා නම්
දැන් අපි කිව්වා යෝනිසෝ මනසිකාරය කියන එක ලොකු භාජනයක්. මේ එපා කියලා කියන්නේ කොතනද? යෝනිසෝ මනසිකාරය එපා කිව්වා. යෝනිසෝ මනසිකාරය එපා කියන වචනේම අයෝනිසෝ මනසිකාරය වෙලා. එතකොට යෝනිසෝ මනසිකාරය එපා කියන එකමයි අයෝනිසෝ මනසිකාරය වෙන්නේ. එතකොට අන්න ඒ දේ එතනින් තබන්න ඕනේ. මේ පෙළ හරියන්නේ නැහැ. මේ ක්‍රමයට අපිට පිම්පව් දෙක නැති කරන්න බෑ. පිම්පව් නැති වෙන ප්‍රතිපදාවක් මිසක නැති කරන ප්‍රතිපදාවක් නෙමෙයි මේ කතා කරන්නේ. අකුසලේ නම් නැති කරන්න පුළුවන්. කුසලේ නැති වෙන මාර්ගයක මිස නැති කරන්න හදන තැනක නෙමෙයි මේ ජීවත් වෙන්නේ කියන තැනකින්. ඊට පස්සේ සෝ ඒවං අයෝනිසෝ මනසිකරෝති අහෝසින් නුකෝ අහං අතීත මන්තාන. අයෝනිසෝ මනසිකාර්ය කරනකොට තියෙන ලක්ෂණ ටික ඔන්න කියනවා. අහෝසින් නුකෝ අහං අතීත මද්දානම්. මම අතීතේ හිටියද, අතීතේ ජීවත් වුණාද? නනුකෝ අහෝසින් අතීත මද්දානම්. එහෙම නැත්නම් මම හිටියේ නැද්ද? කින්නුකෝ අහෝසින් අතීත මද්දානම්. මම කවුරු වෙලා අතීතේ ඉන්නේ නැද්ද? කතන්නුකෝ අහෝසින් අතීත මද්දානම්. කෙසේ ඉන්න ඇද්ද? කින් හුත්වා කින් අහෝසින් මොකක් වෙලා මොකක් වෙන්නේ නැද්ද අතීතේදී? භවිස්සාමි අනාගතේට වෙයිද? අනාගතේට. ඊට පස්සේ කෙසේ වෙයිද? කොහොම වෙලා කොහොම වෙයිද? මොකෙක් වෙලා මොකෙක් වෙයිද? මේ විදිහට දැන් ඒතරහිවා පච්චුප්පන්නං අද්දහනං අජ්ජත්තං හතං කති හෝති අහං නුකෝස්මි නනුකෝස්මි කින්නුකෝස්මි. වර්තමානයේ ගැන සැකයි. මම කෙසේ වෙන දෙයක්ද මෙතන තියෙන්නේ? එහෙම නැත්තම් මේක නැද්ද? මේක තියෙනවද? මොකද්ද කියන එක ගැන සැකයි. එතකොට මේ නුනුවණින් මෙනෙහි කරන බවේ ලක්ෂණය තමයි ඔය කිව්වේ. ඒ කිව්වේ දැන් අපේ ජීවිතය තුළ යෙදෙන කාරණා ටික පැත්තෙන් ගත්තොත් එහෙම අපිට අපි හිතනවා නම් සසරේ මේ දැන් අපි කතා කරන්නේ පුනරුත්පත්තිය, පුනර්භවය, අතීත සසර ගමන කියලා අපි ලොකු දෙයක් කම්මස්සගත සම්මාදිට්ඨිය නම. මේ කතා කරන්නේ අපි දර්ශන භූමියට පත් වෙන එක ගැන හැබැයි. දර්ශන භූමියට පත් වෙනකොට කම්මස්සගත සම්මාදිට්ඨිය ඉක්මෝපු ලෝකෝත්තර සම්මාදිට්ඨිය. සම්මාදිට්ඨිය දෙකකට බෙදනවානේ. සම්මාදිට්ඨිය හම්බික්වේ ද්වයං වදාමේ සම්මාදිට්ඨිය දෙකක් කරන දෙකක් කියලා දේශනා කරනවා. සම්මාදිට්ඨි දෙකක් තියෙනවා. ලෞකික සම්මාදිට්ඨියක් තියෙනවා, ලෝකෝත්තර සම්මාදිට්ඨියක් තියෙනවා. දර්ශන භූමියට පත් වෙන දර්ශනීය පහකල යුතු ආශ්‍රව ටික දුරු කරන්නේ කොතනින්ද? ලෝකෝත්තර සම්මාදිට්ඨියෙන්. ලෝකෝත්තර සම්මාදිට්ඨිය ඇති වෙන තැනක ලෞකික සම්මාදිට්ඨිය යෙදෙන්නේ නැහැ. ඒකයි විදර්ශනාව තුළ මෛත්‍රී භාවනාව නැත්තේ. ලෝකෝත්තර සම්මාදිට්ඨිය ඇති තැනක කම්මසගත සම්මාදිට්ඨිය නැහැ. විදර්ශනා භාවනාව ඇති තැනක දන් දෙන්නත් දානෙත් නැහැ. ඒ කියන්නේ දාන දෙන්න එපා කියලා නෙමෙයි. නුවණින් නැහැ ඒ කාරණාව. ක්‍රියාවෙන් තියෙනවා, නුවණින් නැහැ. එතකොට දැන් හැම වෙලාවකදීම දැන් මෙතන අපිට තියෙනවානේ දැක්මක්. සසර ගමනේ අපි ආවා. දැන් අර මං කිව්වේ එදා මගෙන් එන දවසේ මෙහෙට පිටත් වෙන දවසේ රෑ මග එනකොට ප්‍රශ්නයක් ඇහුව තර්කයක් උපාසකම්ම කෙනෙක් කියලා. පාසගම්ම කෙනෙක් ලොකු තර්කයක් දැම්ම. මේ අතීතේ දැන් අවුරුදු 50කට 60කට කලින් හරි අවුරුදු 2 3කට හරි කලින් දැකපු දෙයක් ඉතුරු නැතුව නිරුද්ධ නම් දැන් කොහොමද තියෙන්නේ? ඒක එකක්. අනිත් එක දැන් කර්ම විපාක දෙනවා. ගිය ජීවිතේ කරපු දේවල් මේ ජීවිතේ විපාක දෙනවා. මේ ජීවිතේ අවුරුදු 50ක් 60ක් ගිහිල්ලා තමයි මේක විපාක දෙන්න තියෙන්නේ. ගහකින් වැටිලා මැරෙන්න ඉන්නවා. දැන් මේක මේ ජීවිතේ අවුරුදු 50ක් 60ක් ගිහිල්ලා විපාක දෙනවා. දැන් මේක විපාක දෙන්නේ කොහොමද කියලා දැන් ලොකු තර්කයක් ගොඩ නැගුවා. දැන් ඕකෙදී දැන් ඇයි අපිට සසර ගමන තියෙනවා? මේ කම්මස්සගත සම්මාදිට්ඨියයි ලෝකෝත්තර සම්මාදිට්ඨියයි මේ පටලගෙන සසර ගමන තියෙනවා. අතීත ජීවිතේ කර්ම කරන්නෙක් හිටියා, එයා කර්ම කළා. දැන් මේ කර්මය විඳින්නෙක් මෙතන ඉන්නවා, එයාට අනාගතයට කර්ම විඳින්න පුළුවන්. අතීතාන්තයේ නිත්‍යයි, වර්තමාන භවයේ නිත්‍යයි, අනාගතය නිත්‍යයි. දැන් විඳින්න අතීතෙත් හිටිය, වර්තමානෙත් ඉන්නවා, අනාගතේටත් ඉන්නවා. දැන් මේ සසර ගමනක පැවැත්මක් ගැන අපි හිතනවානේ, අපි කල්පනා කරනවානේ. අන්න ඒක ගැනයි මේ කියන්නේ. අතීතේ අපි ජාති ජාති මේ ඉපදී ඉපදී ආව සසරේ.
මේ මේක වැරදි කියනෝ නෙමෙයි. ඒ කියන්නේ ලෝකෝත්තර සම්මා දිට්ඨියට සාපේක්ෂව වැරදි. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ නිබ්බානං වා උපනිදාය සබ්බා උප්පත්තිය දුක්ඛතින්. නිවනට සාපේක්ෂව සියලු උප්පත්ති දුගති. ඒ කියලා බුදුරජාණන් වහන්සේ කිව්වේ නැහැ මහණෙනි බ්‍රහ්ම ලෝකේ දුගතියක් කියලා. දුගතිය වෙනම පැනෙවුවා. හැබැයි නිබ්බානං වා උපනිදාය සබ්බා උප්පත්තිය දුක්ඛතින්. දැන් මෙතනදී අපිට මේ කියන්නේ දර්ශන භූමිය සම්බන්ධ අතීතෙ මෙහෙම මෙහෙම ඉපදුනා. අර එක සූත්‍රයක් තියෙනවා මට නම් මතක නැහැ. ඒකදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි යම් කෙනෙක් පුබ්බේ නිවාසානුස්සති ඥානය ලබාගෙන පෙර ජාතිය පෙර ජීවිත සිහිපත් කරනවා නම් ඔහු පංච උපාදානස්කන්ධයම සිහි කරයි. පංච උපාදානස්කන්ධයම සිහි කරනවා. පංච උපාදානස්කන්ධෙම ඉදිරිය නෙමෙයි පංච උපාදානස්කන්ධෙම. මම ගිය ජීවිතේ මෙහෙම මෙහෙම ඉපදිලා හිටියා කියලා කතා කරන්නේ පංච උපාදානස්කන්ධයක් නෙමෙයි ද වර්තමානයේ තියෙන්නේ. ඒ රූපය ගැන මෙහි ඇති කරගත්ත සංකල්පනාව ඇත්ත ඇති හැටියට නොදන්නා කම නිසා අතීතේ මම හිටියා කියලා නෙමෙයි දේ කල්පනා කරන්නේ පංච උපාදානස්කන්ධය. පුබ්බේ නිවාසානුස්සති ඥානය කියන එක අපි අපෝ කෙනෙකුට උන්වහන්සේ මේ සසරේ උපදගෙන ආපු ජීවිතෙත් කියනවනේ ගිය ජීවිතේ මෙහෙමයි මෙහෙමයි කියලා අපේ අනාගතයට උපදින දේත් කියනවනේ අතීත උපදින දේත් කියන. ඒක ලෝකෝත්තර ධම නෙමෙයි. ඒකෙන් මනින්න බෑ කෙනෙකුගේ ලෝකෝත්තර ගාමිනී ප්‍රතිපදාව. ඒකෙන් කියන්නේ එයාගේ පංච උපාදානස්කන්ධය ගැන දැක්ම. ඒ කියන්නේ දර්ශනය වෙනස් කරලා ඒ දෙයම කතා කරන්න පුළුවන්. හැබැයි අපිට පංච උපාදානස්කන්ධයක් දකින්න කෙනාට තමයි හැම වෙලාවකදීම භවයේ තියෙන්නේ. කියන්නේ අතීතේ මෙහෙම මෙහෙම ඉපදිලා ඉපදිලා ආවා කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවානේ මහණෙනි මේ සසර අති දීර්ඝයි. මේ අතීත සසරක ඉඳන් එන්නේ මව මල දුකට හඬපු කඳුළු සතර මහා සාගරයේ ජලයට වඩා වැඩි පියාමල දුකට හඬපු කඳුළු සතර මහා සාගරයේ ජලයට වඩා වැඩි කියලා. දැන් මේ සසර ගමන ගැන පැහැදිලි කළා. හැබැයි මේ ලෞකික සම්මාදිට්ඨිය. ලෞකික සම්මාදිට්ඨිය ඇති කෙනාටයි ලෝකෝත්තර සම්මාදිට්ඨිය. කොටින්ම manussකම ඇති කෙනාටයි උත්තරී manuss ධර්මය. මේකට කියන්නේ උත්තරී manuss ධර්මය. manussකම ඇති කෙනාට උත්තරී manuss ධර්මය. manussකම නැති කෙනාට මනුස්සකම ඇති කරගන්න වෙනවා. ඒකයි තිරච්ඡාන යෝනියක කෙනෙකුට නිවන් දකින්න බැරි ඉස්සෙල්ලා යාට සිද්ධ වෙනවා මනුස්සකම ඇති කරගෙන ඉන්න. මනුස්සය අතර උනත් අමනුස්ස මානසික මට්ටමින් ජීවත් වෙනවා නම් එයාට සිද්ධ වෙනවා ඉස්සෙල්ලා මනුස්සකම ඇති කරගෙන ඉන්න. ඒ මනුස්සකම ඇති කරගත්ත කෙනාට කියනවා කම්මස්සගත සම්මාදිට්ඨිය ලෞකික සම්මාදිට්ඨිය උපදෝගත්ත කෙනා. ඒ ලෞකික සම්මාදිට්ඨිය උපදවගත්ත කෙනාට පුළුවන් උත්තරී manuss ධම්මේ නැතිනම් ලෝකෝත්තර ඥාන දර්ශනය උපදව ගන්න. එතකොට ලෝකෝත්තර ඥාන දර්ශනයේ ලක්ෂණය හැම වෙලාවකදීම මේ ලෞකික සම්මාදිට්ඨියට තියෙන හේතු ටිකත් එක්කම තමයි නැති කරන්නේ. දන් දෙන්න තියෙන ටිකත් එක්කම තමයි නැති වෙන්නේ. ඒකෙන් කියන්නේ එයා දන් දෙන්නේ නැහැ කියලා නෙමෙයි. ඒකනේ සරියුත්තරුණාහසේ දන් දීලා පින් අනුමෝදන් කරේ ඥාති හේතියට. මම කියන්නේ දන් දෙන්නේ නැහැ කියන එක නෙමෙයි. ඒකෙන් කියන්නේ යාගේ ඥාන දර්ශනේ මේ දර්ශනේ වෙනස් වෙන තැන කතා කරන්නේ ක්‍රියාව වෙනස් කරන තැන ගැන නෙමෙයි. කෙනෙක් කියනවා නම් දර්ශනේ වෙනස් වෙන තැන අර්ථය අරගෙන යා ක්‍රියාවෙන් වෙනස් කරන්න හදනවා නම් අන්න යා දර්ශනේ පහකල යුතු ආශ්‍රවයේ පරිවර්ජණයෙන් පහ කරන්න හදනවා. විනෝදණයෙන් පහ කරන්න හදනවා. ඒක දුරු කරලා පහ කරන්න හදනවා. දර්ශනේ පහකල යුතු ආශ්‍රවය ඊට පස්සේ කියන ඕන්න පින් කරන්න එපා. ඒක සසර ගමනට යනවා. ඒ කියන්නේ මේ දර්ශනයෙන් නැති කරන්න ඕනේ දේ. එයා නැති කරන්න හදන්නේ පරිවර්ජණයෙන් අයින් කරලා දාන්න හදනවා. නමුත් මේ කියන්නේ දර්ශනයෙන් දුරු කරන්න හදන දේ. එතකොට දර්ශනයෙන් දුරු වෙනකොට අපිට හැම වෙලාවකදී මෙතන ලෞකික සම්මා දිට්ඨිය කියන කාරණාවත් අයිති වෙනවා. එතකොට අපි සසර ගමනේ මේ අනවරාග්‍ර සසර ගමනක අනවතග්ගෝ යම් භික්ඛවේ සංසාරෝ පුබ්බා කෝටින පඤ්ඤායති. මහණෙනි මේ සසර අනවරාග්‍රයි. අතීත කෙලවරක් පේන්නේ නැහැ. අවිද්‍යාවෙන් ඇහිලා තණ්හා සංයෝජනයෙන් බැඳිලා කියලා සසර ගමන ගැන කතා කරනවා. ඊට පස්සේ මේ ජීවිතයේ කුසල ධර්ම කරලා අනාගතේ මේ වගේ ආත්ම භාව ලබන්න පුළුවන් කියලා කියනවා. යම් දිව්‍ය ලෝකයක් දිව්‍ය නිකායක් පතා යම් කෙනෙක් කුසල් කරනවා නම් එයා ඒ දිව්‍ය ලෝකයේ දිව්‍ය නිකායේ බොහෝ කොට ලබනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සූත්‍ර තියෙනවා. එන බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්න අහනවා සාමීනි යම් කෙනෙක් මේ ගස් ඇසුරු කරගෙන පවත්නා දෙවිවරු ඉන්නවා නම් ඒ දෙවිවරුගේ භාවයට පත් වෙන්න මොන මොන කර්මද කරන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් කෙනෙක්
මනුස්ස ලෝකේ දුකයි කියලා දැකලා එතන සැප තියෙනවායි කියලා දැකලා එයා අතහැරීම කරනවා මේ ජීවිතේ දන් දෙනවා සිල් රකින්නවා ගුණධම් පුරනවා කුමක් සඳහාද අර දෙයම ප්‍රාර්ථනා කර කර සංකල්පනා පවත්වනවා අර දෙයම ප්‍රාර්ථනා කර කර එයා මරණින් මත්තේ බොහෝ කොට ඒ දේ ලබනවා මොකද එයාගේ ඒ නිතර පුරුදු කිරීම මත ඒකෙන් දකින්න එපා ප්‍රාර්ථනාවෙන් ඒ දේ ලැබුවයි කියලා ප්‍රාර්ථනාවෙන් නෙමෙයි ඒ දේ ලබන්නේ හිතේ පුරුදු කරපු මානසිකාර ලක්ෂණේ නිසා නිතරම යාගේ මානසිකාර ලක්ෂණේ තියෙන මේ දෙවියන්ගේ ස්වභාවට යන එක ගැන. ඒකෙන් මේ අපි දිව්‍ය ලෝකේ උපදින්න කියලා හිතලා මහා ලොකු පින්කමක් කරා කියලා ඒකෙන් එකපාර දිව්‍ය ලෝකේ උපදිනවා කියන්නේ නැහැ. අපි ඒක මෙනෙහි කරන්නේ නැත්නම් ඊට පස්සේ පින්කම එතන කරපු භවෙම ඉවර නම් ඒකෙන් වැඩක් වෙන්නේ නැහැ. ඒ පින්කම වඩන්න පුළුවන් කියලා කියන්නේ නිතර ඒක ප්‍රගුණ කරන්න පුළුවන්. අපි දානයක් දීලා අපි අමතක කරාට ඒක ඒ තරම් හරියන්නේ අපි දීපු දේ ගැන අපිට සතුටු වෙන්න පුළුවන් නම් කුසලයේ වැඩෙනවා දින දින වැඩෙනවා සංඝයා උදෙසා දානයක් දුන්නා නම් දුන්න දාන ගැන මම මේ වගේ ලොකු කැපකිරීමක් කරලා මේ දානයක් දුන්න නේද කියලා ගැන සතුටු වෙන්න පුළුවන් නම් හිතන්න හිතන්න කුසලයේ වැඩෙනවා ලෞකික සම්මා දිට්ඨිය පැත්තෙන් එතකොට දැන් ඒ සම්මා දිට්ඨිය සම්පූර්ණම පිහිටා සිටින්නේ මොකක් තුලද මෙන්න මේ මෙතන කතා කරපු මේ දර්ශන භූමියට සාපේක්ෂව අයෝනිසෝමනසිකාරය. ඒක හොඳට පැහැදිලි කරගන්න. දර්ශන භූමියට සාපේක්ෂව අයෝනිසෝමනසිකාරය. පොදුවේ යෝනිසෝමනසිකාරය කතා කරනකොට පොදුවේ කතා කරන්නේ සියලුම කුසල පක්ෂය පින් කුසල් කිය ඔය කියන්න හදන හැම දෙයක්ම සාපේක්ෂව. හැබැයි දර්ශනයෙන් පහකල යුතු ආශ්‍රවය ගැන කතා කරලා කතා කරනකොට අතීත සසර ගමන තිබිලා අනාගතයට දිව්‍ය ලෝකයට යන්න හරි අපි කරනවා නම් අනාගතය ගැනයි අතීත ගැනයි රූපේ පැත්තෙන් දකින බව තියෙනවා නම් ඒකම අයෝනිසෝ මනසිකාරය. එතකොට අන්න ඔය ටික තමයි අපිට අයෝනිසෝ මනසිකාරයෙන් හදලා දෙන ලක්ෂණය. එතකොට ඔය අයෝනිසෝ මනසිකාරයෙන් හදලා දෙන ලක්ෂණය නිසා අපිට සසර තියෙනවා අතීතය අපි ඉපදීපදී ආවා තව ඉස්සරහට යන්න තියෙනවා කියන තැන තියෙනවා දැන් අපිට අතීත ගිය ජීවිතේ මම කවුරු වෙන්නේ නැද්ද ඉස්සරහට මම කොහොම වෙයිද දන්නේ කියලා කියනවා නම් ඒ කියන දේ හැම වෙලාවකදීම ලෞකික සම්මා දිට්ඨියට පතිත වෙච්ච දෙයක් තමයි තියෙන්නේ ලෞකික සම්මා දිට්ඨිය උපදෝගත්ත කෙනාට ලෝකෝත්තර සම්මා දිට්ඨිය කියන්නේ දැන් සසර බය උපදෝ ගන්න වෙන්නේත් ඕක ගැන හිතලා ඒක නිසා ඔය මට්ටමේ මිදෙන කෙනෙකුට සසර බය උපදව ගන්න ඕනේ නම් උපදව ගන්න තියෙන්නේ මේ ක්ෂණික ජාතිය දැකලා මේ මොහොතේ සිද්ධ වෙන ජාතිය දැකලා එතකොට අන්න ඔය වගේ කාරණා ටිකක් තමයි තියෙන්නේ ඉතින් මම එක දවසේ ලොකු ප්‍රමාණයක් කරන්න යන්නේ නැහැ අපේ කාල වේලාවත් ඉවර නිසා මොකද එක දවසේ ගොඩාක් කරුණු කියනවට වැඩිය ටිකක් කඩ කඩ කිව්වහම ටිකක් අවබෝධ වෙන ප්‍රතිශතය වැඩි වෙයි එහෙම නැත්නම් ටිකක් අහගෙන ඉඳලා පුරුදු වුණාට පස්සේ ඒකටත් නිදිමත ගතිය එනවනේ නේද ඒක නිසා අපි මතක තියාගන්න ඊළඟ දවසේ අහුවම මතක් කරන්න වෙනවා කොතනින්ද ඉවර කළේ කියලා ලෞකික සම්මා දිට්ඨිය කියන තැනින් ඉවර කළා එතකොට දැන් ඔය කාරණාව තුළ මම මුලින්ම මතක් කළා අපි මේ කතා කරන්නේ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාරි සත්‍ය ප්‍රතිපදාව කොහොමද සකස් කරගන්නේ කියන එක ප්‍රතිපදාව ගැන කතා කරන්න යනකොට අපිට කතා කරන්න වෙනවා දුක ගැන, සමුදය ගැන, නිරෝධය ගැන. ඇයි දුක ගැන කතා කරන්න වෙන්නේ මොකද්ද අපි දුක ගැන කතා කරන්නේ? රූපය ඇතිකල්ලි මේ දේ වෙනවා කියලා අපි කියනවා නම් මේ කතා කරන්නේ රූපේ තියෙන බව පංච උපාදානස්කන්ධය ගැන මේ දුක්ඛාරය සත්‍යය. ඒ දේට ඇලෙන බව ගැන තණ්හාව ඇති වෙන බව ඒ දේ ඇත්ත නොදන්නාකම නිසා ඇති වෙන දේ ගැන කතා කරනවා නම් දුක්ඛ සමුදය. ඊට පස්සේ නිරෝධය තණ්හාව නැති වුණොත් දුක නැති වෙනවා ප්‍රතිපදාරි සත්‍ය මේ ආශ්‍රවේ මෙහෙම දුරු කළ යුතුයි කියලා අපි මේ දැන් කතා කරන දර්ශනයක් තියෙනවා නම් මේ ටිකයි දර්ශනයෙන් පහ කළ යුත්තේ මේ ටිකයි සංවරයෙන් පහ කළ යුත්තේ මේ ටිකයි අදිවාසනයෙන් පහ කළ යුත්තේ දැන් මේ විදිහට අපි දර්ශනය ගැන මේ ධර්මතා ටික ගැන ආශ්‍රව ටික බෙදාගෙන දැන් මේ කතා කරනවා නම් මේ කතා කරන්නේ ප්‍රතිපදාරය සත්‍යය මුලින්ම මතක් කළ එකයි සබ්බාසෝ සූත්‍රයේ වැඩිපුරම විස්තර කරන්නේ ප්‍රතිපදාව ගැන. ප්‍රතිපදාව වැටෙන්නේ කොහෙටද? දුක පිරිසිඳ දකින්න.
ප්‍රතිපදාව පනවන්නේ දුක පිරිසිදු දකින්න එකයි මේ වැඩිපුරම මේ සූත්‍රය සාකච්ඡා කරන්නේ දර්ශනීය පිරිසිදු කරගන්න තැන ඉස්සෙල්ලම පළවෙනිම දේ මේ ශාසනයේ පළවෙනිම අඩිය දර්ශනීය පිරිසිදු වෙන තැන දැකීම පිරිසිදු වෙන්න ඕනේ අපේ දර්ශනීය පැහැදිලි වෙන්න ඕනේ ඒ දර්ශනීය පැහැදිලි කරගන්න තැන ගැනයි මේ කතා කරන්නේ එතනින් එහාට පහකල යුතු ආශ්‍රව ටික තියෙනවා නමුත් මේ ඉස්සෙල්ලම මාර්ගයට ප්‍රවිෂ්ඨ වෙන්න තියෙන්නේ මේ දර්ශනය වෙනස් කරගෙන මොකද ලෝකය දකින්න දර්ශනයෙන්ම නම් අපි මාර්ගයටපත් වෙන්නේ මාර්ගය කියලා පනවන්නේ අපිට කරන්න වෙන්නේ ලෝකෙට අයිති දේවල්ම තමයි දුක නැති කරගන්න ඒක නිසා ලෝකෝත්තර දර්ශනයක් උපදවගෙන ඕනේ ලෝකෝත්තර මාර්ගයේ උපදව ගන්න ලෝකෝත්තර මාර්ගයේ උපදවාගෙන ඕනේ ලෝකෝත්තර ඵලයක් ඇති කරගන්න ඉතින් ඔය කාරණා ටික අපි ගොඩක් වෙලාවට චතුරාර්ය සත්‍ය කියන සන්දර්භයේ යටතේ ඒ වගේම අපේ ජීවිතයට ප්‍රායෝගිකව යෙදෙන කාරණා ටික ඔස්සේ මේ කතා කරන්නේ සබ්බාසෝ සූත්‍රය ඉගෙන ගත්තා කියන එක දැනගත්තා කියන එක විතරක් තියාගන්න නෙමෙයි අපිට ජීවිතයට ප්‍රායෝගිකව භාවනාවට උපකාර කරගන්න අවශ්‍ය නිසා ඒක නිසා මේ තාම අපි පටන් ගත්ත විතරයි මේක අපි හැදෙන්න ඕනේ මේ භාවනාව කියන තන එතනින් පරිබාහිර දෙයක් හැදිලා බෑ මේ අපේ ජීවිතේ වෙන්න ඕනේ මේ මේ කතා කරන සූත්‍රය අපේ ජීවිතේ වෙන්න ඕනේ යෝනිසෝ මනසිකාරය සහ අයෝනිසෝ මනසිකාරය කියන එක අපිට අයෝනිසෝ මනසිකාරය දුරු කරලා යෝනිසෝ මනසිකාරය උපද්ද ගන්න ඕනේ යෝනිසෝ මනසිකාරය කිව්වේ මෙන්න මේකටයි ඒ කියන්නේ අපිට රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ටිකට යොමු නොවුණු මනසක් ඇති කරගන්න වෙනවා ඒ යමුණෝනු මනස ඇති කරගන්න ගියාම මේ රූපය අනුව මෙනෙහි කරලා බෑ සද්දය අනුව ගන්ධය අනුව රසය අනුව මෙනෙහි කරලා බෑ මේ පැත්තෙන් සැපයි කියලා හිතන මානසික මට්ටම වෙනස් කරගන්න වෙනවා එහෙ නිසා මෙහි හදාගෙන මෙහෙ පිනවන්න හදන බව අවබෝධ කරගන්න වෙනවා කියන ඔය සංක්ෂිප්ත දර්ශනය තමයි අද දවසේදී අපි මේ කතා කළේ අන්නේ ඒ කාරණා ටික කියලා දෙන්න තමයි මේ මෙච්චර පැයක් අපි ගත කළේ මේ රවුමක් ගිහිල්ලා ආවේ ඉතින් හොඳට කල්පනා කරගන්න මේ ජීවිතයට අදාළ ධර්මතා ටිකක් අපි සාකච්ඡා කරලා යෝනිසෝ මනසිකාරයම් පවත්තලා වටිනා කුසලයක් අපි හැම දිනම සිද්ධ කරගන්න යෙදුනා මේ සිද්ධ කරගත්ත සීල කුසල ධර්මයන් අපි මේ වෙලාවේදී අනුමෝදන් කළ යුතුට අයට අනුමෝදන් කරමු අපි හැම දිනාටම අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන අපේ ධර්මාචාර්ය අවසරයි මාම් කඩවල සුදස්සන ස්වාමීන් වහන්සේ ඒ වගේම අවසරයි මාම් කඩවල නන්දරත්න ස්වාමීන් වහන්සේ අපේ රාහුල ස්වාමීන් වහන්සේ කියන ස්වාමීන් වහන්සේලා දෙනමට ඒ වගේම අපේ ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේ මේ හැම දිනාටම අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන අපිටත් ගුරුවරයෙක් වගේ වැඩ ඉන්න අපේ ලොකු ස්වාමීන් වහන්සේට ස්වාමීන් වහන්සේලා තුන් දිනාටම මේ සීල කුසල ශක්තිය මේ ජීවිතයේ නිදුක් නිරෝගී සුවපත් භාවය චිරජීවනයේ සඳහාම හේතු උපනිශ්‍රය වේවා ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසලය හේතු පාරමිතාවක් වෙත්වා කියලා සාදුනා. ඒ වගේම මේ ස්ථාන අධිගෘහිත ඉෂ්ඨකාරක යම් දේවගණ සමූහයක් වේ නම් ඒ සියලු දෙවියන් මේ පින් සතුටින් සාදුනාදයෙන් අනුමෝදන් වෙත්වා දෙවියන්ට උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසලය පාරමිතාවක් වෙත්වා කියලා සාධිකයන්. ඒ වගේම අද දවසේදී මේ ධර්ම දේශනා දායකත්වයේ දරන පින්නතුන් මම නම් වශයෙන් නම් කියන්න දන්නේ නැහැ මේ ඒකද දන්නේ සඳහන් කරලා තියෙන්නේ. ධර්ම දේශනා දායකත්වයේ දරණේ පින්නතුන් මම නම් වශයෙන් සඳහන් කරන්න නම් දන්නේ නැහැ. තලාත් අසහාය සිල්වා කියන ඒ පිරිස අද දවසේදී මේ ධර්ම දේශනා දායකත්වයේ දරන්නේ ඒ පින්වත් පිරිස මේ හැම දිනාටම මේ සද්ධර්ම දානේ දීලා ඒ පිරිසත් මහා කුසලයක් සිද්ධ කරගත්තේ. ඒ දෙපළ ඇතුළුව මේ පින්වත් සෑම සියලු දිනාටම මේ සියලු කුසල ශක්තිය කායික මානසික සුවතාවයෙන් යුක්තව ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙහිදී මේ ජීවිතයේදීම මේ සසර දුක් කෙලවර කොට අමා මහ නිවනින් සැනසීම පිණිස මේ කුසලය හේතු පාරමිතාවක් වෙත්වා කියලා සාදු.
අභිවාදන සීලිස නිච්ඡං වද්දා අපචායිනෝ චත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේ වැච අතෝ නිබ්බාන සම්පත්ති මිනාතේ සමිජ්ජතු.